Someone fucked up the Valesu. Atra gacchantu devata. Sadhamman munirajas. Sunantu sagmukdhan. Dhamma savana kalu. Ayam bhaganta dhamma savana kalu ayam bhaganta dhamma savana kalu ayam bhaganta Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Sadhana māsanāvanta pinnatu. Adu me savas kālehi me pinvanta pirisa balāpuruttu venne. ඉතාම ශ්‍රද්ධාවෙන් යුක්තව ලෝතු ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න. ජීවිතාවබෝධය පිරිස පවතිල උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කිරීම පිරිස පවතින බුදුරජාණන් වහන්සේගේ ධර්මය කල්යාණ මිත්‍ර සම්පත්තිය තුළින් ශ්‍රවණය කරන්න ලැබීම අපේ ජීවිතයේ මහා භාග්‍යයක් වාසනාවක්. මේ පින්වන්ත පිරිස ලංකාවෙන් බැහැරව දුර රටක ජීවත් වුණා. ඉතාම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න ඕන කියන අදහසින් මේ කල්යාණ මිත්‍රයන් සියලු දෙනා ඒක රාශී වෙලා මේ නිවසේ මේ ධර්ම දේශනාවේ පින්කම සංවිධානය කළා. තම තමන්ගේ ජීවිතවලට පින් සිද්ධ කරගන්නවා වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරලා ජීවිත අවබෝධය ලබා ගන්න අදහසෙනුයි පින්වතුන්ලා මේ උතුම් වූ ධර්ම දේශනාව සංවිධානය කළේ. ඉතින් සවස් වරුවේ උතුම් වූ සත්බුදුරජාණන් වහන්සේලා උදෙසා ගිලම්පස සම්බුදු පූජාවන් පවත්වලා දැන් මේ වෙලාවේ සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්නයි. ඒ නිසා මේ සියලු දෙනාම නිශ්ශබ්දව සිහිනුවණින් යුතුව ධර්ම ගෞරවී උපදවාගෙන මේ උතුම් වූ ධර්මානුශාසනාවට සම්බන්ධ වෙන්න කියන කාරුණික සිහිපත් කිරීම සමගින් ධර්ම දේශනාව ආරම්භ කරන්න පින්වතුන්ලා කවුරු සබ්ද නගර නැවත වතාවක් සාදුකාරයක් පවත්වමු. කල්‍යාණ මිත්‍ර සම්පත්තිය තුළින් බුදුරජාණන් වහන්සේගේ පිරිසුදු ශ්‍රී සද්ධර්මය නිරන්තරයෙන්ම ශ්‍රවණය කරන්න වාසනාව ලැබෙනවා. ධර්මයේ සොයන ධර්මයට කැමති අයට මේ යුගයේ පිහිටුනේ ධර්මයෙන් නම් කිසි අඩුවක් නැහැ. ඕන තරම් ධර්මයේ තියෙනවා. දහම් පොතපත තියෙනවා. ඊළඟට මේ තාක්ෂණයේ දියුණුවත් එක්ක අන්තර්ජාලයට පිවිසෙන ඕන කෙනෙකුට ධර්මය අහන්න පුළුවන්. ඊළඟට දහම් පොත්පත් කියවන්න පුළුවන්. ත්‍රිපිටක පොත් වහන්සේලා පවා බොහොම පහසුවෙන් පරිශීලනය කිරීමේ වාසනාවක් මේ යුගයේ ජීවත් වෙන පිරිසට ලැබෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙච්චර ධර්මයේ අහන්න දකින්න කියවන්න ලැබිලා මිනිස්සු තුළ ගුණ දහම් තියුණු වීමක් නම් දකින්න බොහොම අඩුයි.
ඒ වගේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මගඵල නිවන් සාක්ෂාත් කරන පිරිසක් මේ යුගයේ බොහොම අඩුයි. මෙච්චර ධර්මය අහන්න ලැබුණා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ පෙමුතුනේ උන්වහන්සේ ළඟට ආපු බොහෝ දෙනා එක ගාථාවකින්, එක දහම් මාතෘකාවකින්, එක දේශනාවකින් ජීවිතය අවබෝධ කරගෙන සසල දුකින් ඈතර වුණා. දැන් දවසක් සමම්පති බ්‍රහ්මයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදින් කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දේශනා කළ එක වනපදයක රහතන් වහන්සේලා දහසක් වැඩ සිටිනවා. ඒ කියන්නේ එක වනපදයකට පුළුවන් සිතේ තියෙන තණ්හාව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරපු රහතන් වහන්සේලා දහස් ගණනක් මේ ලෝකෙට බිහි කරන්නා. එබඳු වනපද ඔබේ ජීවිතේ ඔබ කීයක් නම් අහලා ඇද්ද? මේ එක වනපදයක් නෙමෙයි, අවුරුදු 340ක් වන අහලා තියෙනවා. සමහර විට ඊටත් වැඩි. එතකොට ඔබ හිතන්නකෝ, එදා ජීවත් වෙච්ච පිරිස එක ගාථාවෙන් මගඵල අවබෝධ කරන්නත්, අද ජීවත් වෙන පිරිස අවුරුදු 50ට ධර්මය අහන පන්සිල්වත් රැකගන්න බැරි වෙන්න හේතුවක් තියෙන්න බැයිනේ. එදා ජීවත් වෙච්ච මිනිස්සු එක ගාථාවෙන් ජීවිතය අවබෝධ කළා. මේ යුගයේ ජීවත් වෙන අය අවුරුදු 340 වන අහලා තාම පන්සිල් රකින්න පුළුවන්මාමයි. එහෙනම් අපිට තේරෙනවා මේ යුගයේ ජීවත් වෙන මිනිස්සුන්ට වඩා හැබෑම ප්‍රඥාවන්ත මිනිස්සු, හැබෑමටම ධර්මය අවබෝධ කරන ඕමනාව තියෙන මිනිස්සු ජීවත් වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලේ. එදා ජීවත් වෙච්ච මිනිස්සු බුදුරජාණන් වහන්සේ උපමා කළේ හරියට පිපෙන්න තියෙන නෙළුම් පොකුණු වගේ. දැන් නෙළුම් පොකුණක පිපෙන්න තියෙන නෙළුම් පොකුණුව සූර්යා ලෝකයේ වැටුණු ගමන් විකසිත වෙනවා. එහෙම නැත්නම් ඒ නෙළුම පිපෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ වගේ. බුදුරජාණන් වහන්සේ වදාරන චතුරාර්ය සත්‍ය ධර්මය නෙළුම් පොකුණුවක් වගේ මිනිස්සෙකුට ලැබුණොත් ඒ මිනිස්සයා ප්‍රඥාවෙන් විකසිත වෙනවා. සෝවාන් ආදී මාර්ගඵල සාක්ෂාත් කරනවා. එතකොට සූර්යාලෝකේ වැටුණහම ප්‍රඥාවෙන් විකසිත වෙන්නේ නෙළුම් පොහොට්ටු වගේ මිනිස්සු විතරයි. නෙළුම් පොහොට්ටු කෙනෙකුට හිතන්න පුළුවන් මිනිස්සු, ජීවිතේට ධර්මයේ ගලප ගන්න දක්ෂ මිනිස්සු. ඒකට ධර්මයේ කියන වචනයක් පින්වතුනි යෝනිසෝ මනසිකාරය කියලා. මොකක්ද කියන්නේ යෝනිසෝ මනසිකාරය? ශ්‍රවණය කරන ධර්මයේ අනුව නුවණින් කල්පනා කරන මිනිස්සු ප්‍රඥාවෙන් විකසිත වෙනවා. එහෙනම් අපිට මේ යුගයේ තේරුම් ගන්න තියෙන්නේ මෙච්චර ධර්මය අහන්න ලැබිලා, ඒ කියන්නේ සූර්යාලෝකයේ වැටිලා මිනිස්සු ප්‍රඥාවෙන් විකසිත වෙන්නේ නැත්තේ මිනිස්සු ළඟ යෝනිසෝ මනසිකාරය නැහැ. මේ ශ්‍රවණය කරන ධර්මයේ අනුව නුවණින් විමසීම නැහැ. මේ යුගයේ බොහෝ දෙනෙක් දහම් පොතපත කියවන බව හැබෑව, ධර්ම දේශන අහන බව හැබෑව, ඒ තුල ජීවිතයට යම් පිනක් කුසලයක් රැස් වෙන බවත් හැබෑව. නමුත් ප්‍රඥාවෙන් විකසිත වෙන්න නම් මේ ශ්‍රවණය කරන ධර්මය ජීවිතයට ගලප ගන්න කෙනෙක් වෙන්න ඕන. ඒ නිසා මේ යුගයේ එබඳු පිරිස පිහිටුනේ බොහොම අඩුයි. කලාතුරකින් කෙනෙක් තමයි ධර්මය අහලා යෝනිසෝ මනසිකාරය දිලා ජීවිතයට ධර්මයේ ගලපගෙන හේතුඵල ධර්ම තමන් තුළින් දැකලා ප්‍රඥාවෙන් විකසිත වෙලා මගඵල නිවන් සාක්ෂාත් කරන්නේ. ඒ නිසා පින්තුනේ අපේ ජීවිතේ නිවන පිණිස අපි ඇති කරගත යුතු ප්‍රධානතම කාරණාව තමයි යෝනිසෝ මනසිකාරය. නැත්තම් මේ යුගයේ ඉන්න බොහෝ දෙනෙක් ඕනතරම් ධර්මයේ දන්නවා. සමහර විට අපිටත් වඩා දන්නවානේ චතුරාර්ය සත්‍ය ගැන, පංච උපාදානස්කන්ධය, ආයතන, ඊළඟට පටිච්චසමුප්පාදය හොඳට මිනිස්සු විග්‍රහ කරන්න දන්නවා. නමුත් අවබෝධ කරගන්නේ නැහැ.
근데 아우보드 맨네 빙고토게 지위테토린 데코고 다우산다 지위테 프라냐민 데코고 다우산다 에니사우 මේ යන්නේ ධර්ම දේශනාවක් අවසන් වුණාට පස්සේ ළඟ ඉන්න එක්කෙනා දිහා බලලා hina වෙලා කියනවා ෂෝ මනිටිගනේ එච්චරයි මේ කාලෙ මිනිස්සු දන්නේ කවුද සෝවාන් වෙලා නැගිටින්නේ කවුද සකදාගාමී වෙලා නැගිටින්නේ මාර්ගඵල අවබෝධ කිරීම පැත්තකින් තියමුකෝ අඩුතරමේ මේ සංසාර ගමන බොහොම දුකයි මම මේකෙන් පුළුවන් තරම් ඉක්මනට නිදහස් වෙන්න ඕන ඒ සඳහා අද ඉඳලා මම දිවි හිමියෙක් පන්සිල් රකින කෙනෙක් වෙනවාමයි එහෙමවත් හිතලා නැගිටින්නේ කීයේ කී දෙනාද මේ එහෙමවත් සිතුවිල්ලක් පහළ වෙන්නේ යෝනිසෝ මානසිකාරයක් තිබුණ පමණමයි ඒ නිසා පින්වතුනි දැන් අපි කියන්නේ ලංකාව වගේ බණ අහන බණ කියන රටක කරන අපරාධනේ බණ අහන්නේ මේ වගේ රටවල මෙච්චර අපරාධ වෙන්නේ නැහැ. අපි කියනවා මෙච්චර බණ කියන රටේ මිනිස්සු මෙච්චර අපරාධ කරන්නේ. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මොකක්ද? බණ ඇහුවට බණ පොත් කියවුවට මිනිස්සු ළඟ ගුණධම් වැඩෙන්නේ නැහැ. ගුණධම් වැඩෙනවා නම් යෝනිසෝ මනසිකාරයක් තියෙන්න ඕන. එහෙනම් අපිට තේරෙනවා මේ ලංකාවේ ජීවත් වෙන මිනිස්සුන්ගෙන් කීයෙන් කී දෙනාද මේ අහන ධර්මයේ ජීවිතයට ගලපගන්නේ ජීවිතය තුලින් දකින්න මහසි ගන්න. ඒ නිසා පින්තුනි අපේ ජීවිතේ අපි නිවන පිණිස ඇති කරගත යුතු ප්‍රධානතම කාරණාව යෝනිසෝ මනසිකාරය. ඔබ දන්න ධර්මයේ ජීවිතයට ගලපගන්න දක්ෂ වෙන්න. අනිත්‍ය ජීවිතය තුලින් දකින්න මහසි ගන්න. දුක ජීවිතය තුලින් දකින්න මහන්සි ගන්න. අනාත්මයේ ජීවිතය තුලින් දකින්න මහන්සි ගන්න. චතුරාර්ය සත්‍ය තමන් තුලින් දකින්න. හේතුඵල ධර්ම තමන් තුලින් දකින්න. පටිච්චසමුප්පාදේ සමුදය තමන් තුලින් දකින්න. ඒ තුලයි ඔබට ප්‍රඥාව පහළ වෙන්නේ. ඒ තුලයි ඔබට මගඵල අවබෝධ කරන නුවණ පහළ වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ධර්මයේ තියෙන්නේ දන්න අයට පමණක් නොවේ දන්න දකින අයටයි. ඒකට ධර්මයේ වචන දෙකක් කියනවා ජායතෝ පස්සතෝ කියලා. මේ දැන් සබ්බාසෝ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ විග්‍රහ කළාද්දී උන්වහන්සේ විස්තර කරන්නේ සියලු ආශ්‍රව ප්‍රහාණය කිරීමේ වාසනාව තියෙන්නේ දන්න දකින කෙනාට පමණයි. දන්නවා දකිනවා කියලා කියන්නේ යෝනිසෝ මනසිකාරයට. ඒ නිසා අපේ ජීවිතය අපේ ආශ්‍රව ප්‍රහාණය කරන්න නම් කෙලෙස් ධර්ම දුරු කරන්න නම් අපේ ජීවිතයේ පින්වතුනි මේ ශ්‍රවණය කරන ධර්මය නුවණින් විමසන කෙනෙක් වෙන්න ඕන. ඒ කුසලතාවයේ තමයි මේ යුගයේ මිනිසු ළඟ නැත්තේ. ඔබේ ජීවිතයේ ඔබ තුලින් ඔබ ධර්මයේ දකින්න මහන්සි ගන්න. ඒ තුල ඔබ මගඵල අවබෝධය කරා යනවා. එතකොට ඔය කාරණාවත් මුලින් මතක තියාගෙන අපි මේ උතුම් දහම් කාරණා කීපය ශ්‍රවණය කරමු. ඉතින් පින්වතුනි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අපි දන්නවා චතුරාර්ය සත්‍ය ධර්මය. සාරිපුත්ත මහරහතන් වහන්සේ හත්ති පදෝපම කියන සූත්‍ර දේශනාවක උපමාවක් පදනලා. හත්ති කියලා පාලියෙන් කියන්නේ ඇතාට. සාමාන්‍යයෙන් හත්ති කියලා පාලියෙන් අතටත් කියනවා. ඇතාට අතක් තියෙන නිසා තමයි හත්ති කියන්නේ. ඇතාට තියෙන අත තමයි හොඬවැල. එතකොට ඔන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා තිරිසං ලෝකේ ඉන්න සත්තුන්ගෙන් විශාලතම පියවර සතහන තියෙන සතා තමයි හස්තියා. ඒ හස්තියාගේ පියවර සතහන ඇතුළත ඕන සතෙක්ගේ පියවර සතහනක් දාන්න පුළුවන්. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාළ සියලු ධර්මය කනි වචනයක් ඇතුළට දැම්මොත් ඒ වචනය තමයි පින්වතුනි චතුරාර්ය සත්‍ය. මොකක්ද ඒ වචනේ? දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවක විස්තර කරනවා මෙහෙම. මා විසින් වදාළ සියලු ධර්මය කනි වචනයක් ඇතුළට දැම්මොත් ඒ වචනය තමයි අප්‍රමාදය. මොකද
මේ වචනේ එතකොට මේ චතුරාර්ය සත්‍ය කියන වචනේ වදාළේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ. එතකොට උන්වහන්සේ මුලින්ම වදාළේ ධම්මසක්වලතුන් සූත්‍රය. පිරිනිවන් පාන දවසේ වදාළේ මහා පරිනිබ්බාන සූත්‍රය. ඒ අතර කාලය තුල උන්වහන්සේ වදාළ සූත්‍ර ගණනින් ගත්තොත් අපි දන්නවා ආසන්න වශයෙන් තියෙනවා 18,000ක්. සූත්‍ර ස්කන්ධ හැටියට සැලකුවොත් සූත්‍ර ස්කන්ධ තියෙනවා 21,000ක්. විනය ස්කන්ධ 21,000ක් තියෙනවා. අභිධර්ම ස්කන්ධ 42,000ක් තියෙනවා. සම්පූර්ණ ධර්ම ස්කන්ධයට අපි කියනවා 84,000ක් ධර්ම ස්කන්ධය කියලා. එතකොට මේ 84,000ක් ධර්ම ස්කන්ධයම තනි වචනකින් හැඳින්වුවොත් ඒ වචනය තමයි පින්තුනේ චතුරාර්ය සත්‍ය. මොකක්ද මේ වචනේ? චතුරාර්ය සත්‍ය. උන්වහන්සේ දුකක් පිළිබඳව වදාළ, දුකේ හට ගැනීම විස්තර කළා, දුකේ නැතිවීම නිවන විස්තර කළා, දුකින් නිදහස් වීම පිණිස පවතින ප්‍රතිපදාව විස්තර කළා. මේ සියලු ධර්මයේ තුල සඳහන් වෙන්නේ දුකේ හට ගැනීම ප්‍රහාණය කිරීම. නිවන සාක්ෂාත් කිරීම ඒ සඳහා දියුණු කළ යුතු වැඩපිළිවෙළක්. එතකොට මෙන්න මේ චතුරාර්ය සත්‍ය අපිට අවබෝධ නොවීම නිසා තමයි පිටුතුනේ අපි මේ කෙලවරක් නැති සංසාර ගමනේ ඉපදෙමින් මැරෙමින් දුක් විඳගෙන ආවේ. බුදුරජාණන් වහන්සේ වදාළේ අනවතක් ගෝයන් භික්ඛවේ සංසාරං පුබ්බා කෝටින පඤ්ඤාන්ති. මහණෙනි මේ සංසාරය දීර්ඝයි, පටන් ගත්තේ මෙන්න මෙතනින් කියලා බුදුවස් දෙකටවත් පේන්නේ නැහැ කියලා. අපි ඉපදෙමින් මැරෙමින් දුක් විඳගෙන ආපු ගමන. මේ ගමන අපට එන්න සිද්ධ වුණේ පින්වතුනි මේ ආර්ය සත්‍ය හතර අවබෝධ නොවීම නිසා. එතකොට යම් දවසක අපිට මේ ආර්ය සත්‍ය හතර අවබෝධ කරගන්න ලැබුණොත් අන්න එදාට අපි මේ සංසාරේ නිදහස් වෙනවා. නැත්නම් අපි මේ සංසාර ගමනේ තිරිසන් ලෝකවල වැටි ප්‍රේතාපාය වැටි අපාය දුක් විඳින අසුර ලෝකේ දුක් විඳින යන ගමනක් තමයි අපි කාටත් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ආපු ගමනේ අපි වැඩිපුරම ඉපදලා දුක් විඳ සතර අපාය. උනාස විස්තර කරනව මහණෙනි, තිරිසන් ලෝකේ හරක් හැටියට කොච්චර ඉපදුනාද කියනවා නම් අපිව බෙල්ල කපල මරපු ජීවිතවල අපේ ශරීරයෙන් ගලා ගියපු ලේ ටික එකතු කළා නම් සතර මහා සාගරයේ ජලයටත් වඩා වැඩි කිව්වා. එහෙව් පිමුතුනි සංසාර ගමනේ අපිව බෙල්ල කපල මරලා තියෙනවා හරක් හැටියට ඉපදිනවා. ඊළඟට උන්වහන්සේ වදාළ මහණෙනි මේ සංසාරේ අපි එළෝ වෙලා, කුකුල් වෙලා, ඌරෝ වෙලා, වෙන වෙනම අපිව බෙල්ල කපල මරද්දී අපේ ශරීරයෙන් ගලා ගියපු ලේ ටික එකතු කළා නම් සතර මහා සාගරයේ ජලයටත් වඩා වැඩි කිව්වා. තව අපි පෙරේත ලෝකවල සෙම හොටුවත් කන්න නැතුව කොච්චර දුක් විඳලා ඇද්ද මේ? අපායවල වල අපි කොච්චර පැහිලා ඇද්ද? මනුස්ස ලෝකවල ඉපදලා අපි කන්න බොන්න නැතුව කොච්චර දුක් විඳලා ඇද්ද මේ? මෙහෙම දුක් විඳ ආපු අපිට ඔන්න දැන් තියෙනවා චාන්ස් එකක්. ඕනනම් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා මේ සංසාර ගමනේ නිදහස් වෙන්න. හැබැයි ඉතින් මේ විලාවේ මේකෙන් නිදහස් වෙන්නේ කොහොමද වෙන එක තියෙන්නේ තමන්ගේ අතේ. මේක පින්වතුනි හරියට අපිට අහම්බෙන් ලොතරැයියක් ඇදුනාක් වෙනවා. මේ නිවන් අවබෝධ කරන්න ලැබිලා තියෙන අවස්ථාව හරියට ස්විප් එකක් වටුනා වගේ. දැන් අපේ ජීවිතේ අපි ඕන තරම් දැකලා තියෙනවනේ ස්විප් ගන්න මිනිස්සුනේ. දැන් ලංකාවේ ඉන්නවා කෝටි දෙකක්. ඒ කෝටි දෙකෙන්ම ලොතරැයියක පළවෙනි දිනුමක් ඇදෙන්නේ කී දෙනාටද මේ? අවුරුදු ගානකට සැරයක් එක්කෙනෙකුට වැටෙනවා. එතකොට බලන්නකො ලොතරැයියක පළවෙනි දිනුමක් වැටෙන එක කොච්චර දුර්ලභද. ඊළඟට ඔබේ ජීවිතේ ඔබට කවදා හරි දවසක අහන්න ලැබිලා තියෙනවද ලොතරැයියක පළවෙනි දිනුම එකම මිනිහෙක් දෙපාරක් වටුනායි කියලා?
එහෙම අහන්න ලැබුණොත් පින්වතුනි ඒක ඉතාම දුර්ලභ දෙයක්. ඒක මේ ලෝකෙ සිද්ධ වෙන්නේ නැති තරම් දුර්ලභයි. හැබැයි වෙන්න පුළුවන් ඉතාම කලාතුරකින්. එතකොට ඔබ හිතන්න මේ නිකන් අවුරුදු 60-70ක් වත්චුට්ටක් කාල ජීවත් වෙන්න. එහෙම නැත්නම් ලෞකික සැපේ පිණිස පවතින මිල මුදල් ටිකක් ලැබෙන්න. ස්වීප් එකක් වටින එකක් එච්චර දුර්ලභ නම් මේ සංසාර ගමනේ ඉපදෙමින් මැරෙමින් කෙලවරක් නැතුව දුක් විඳාපු අපිට මේ දුකෙන් නිදහස් වෙලා ලැබිලා තියෙන අවස්ථාව කොහොම දුර්ලභද? මේ ස්වීප් එකක් වටින්නත් අවුරුදු ගානකට එක්කෙනාටයි. ඊළඟට ඔබ හිතන්නකෝ ලොතරැයියක පළවෙනි දිනුවවත් එකම මනුස්සයට දෙපාරක් වැටින්නේ. එහෙව් එකේ ඔබ හිතන්නේ මේ වගේම නිවන් අවබෝධ කරන්න chance එකක් අපිට ආයෙත් හම්බ වෙයි කියලාද? කවදාවත් හම්බ වෙන්නේ නැහැ. එකෝ මිනිස්සයාට ලොතරැයියක්වත් දෙපාරක් වටෙන්නේ නැතුව නිවන් අවබෝධ කරන අවස්ථාවල් කොහොමනම් දෙපාරක් හම්බ වෙන්නදනේ? ඒ නිසා පින්වතුනි මේක තමයි අපිට නිවන් අවබෝධ කරන්න ලැබුණු එකම අවස්ථාවක්, අන්තිම අවස්ථාවක්. මේ වෙලාවේ අපි කොහොම හරි ධර්මයේ දියුණු කරලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සෝවාන් වුණොත් ඔන්න අපේ ජීවිතේට ආරක්ෂාවක් තියෙනවා. නැත්නම් ඉතින් අපි කවදා ආයිත් මේකෙන් ගැලවෙවිද කියලා නම් කියන්න දන්නේ නැහැ. හැබැයි මේ වෙලාවේ මේකෙන් නිදහස් වෙන එක හෝ නොවන එක තියෙන්නේ කාගේ අතේද? තමන්ගේ අතේ. ඒ නිසා තමන් තීරණය කරන්න ඕනේ මේ වෙලාවේ මම මොකද්ද හැබෑවටම කළ යුතු දේ. ඉතින් කෙසේ හෝ පින්වතුනි අපේ සංසාර ගමනේ පින නිසා ඔන්න දැන් අපිට තියෙන අවස්ථාවක් මේ සංසාරයෙන් ගැලවෙන්න, සතර ආපායෙන් බේරෙන්න. ඉතින් මේ ජීවිතේ නිවන් මඟ දියුණු කරපු කෙනෙකුට ඔන්න හදිස්සියේ මේ ජීවිතේ නිවන සම්පූර්ණ කරන්න බැරුව ගියෝ ඊළඟ ජීවිතේ එතන ඉඳලා ඉස්සරහට දියුණු කරගන්න පුළුවන් පරිසරයක උපදින්න වාසනාව ලැබෙනවා. ඒ මේ ජීවිතේ ධර්මයේ දියුණු කරපු කෙනෙකුට. එහෙම නැතුව මේ ලැබුණු අවස්ථාවට පයින් ගහපු කිසි කෙනෙකුට නම් ආපෝ chance එකක් නම් හම්බ වෙන්නේ නැහැ කියන එක මතක තියාගන්න ඕන. ඒ නිසා අපි මුතුමි ඔන්න අපේ ජීවිතේ අපේ මේ සංසාර ගමනේ දුක් විඳ විඳාවේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම නිසායි. ඉතින් මේ චතුරාර්ය සත්‍ය අපතුලින් අවබෝධ කරන්න තමයි අපි සියලු දෙනා මහන්සි ගන්න ඕන. එතකොට ඔන්න උන්වහන්සේ අවබෝධ කරපු සත්‍ය හඳුන්වන්නේ නිකං සත්‍ය කියලා නෙවෙයි. මේවට කියන්නේ ආර්ය සත්‍ය කියලා. ආර්ය කියලා කියන්නේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කියන එක. ආර්යයන් වහන්සේලා විසින් මේ ලෝකයට ප්‍රකට කරවන සත්‍යයක්. දැන් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු දුක බුදු කෙනෙක් පහළ වුණා නැතා පින්වතුනි මේ ලෝකෙ වෙනස් වෙන්නේ නැහැ. ඉපදීම දුකක්ම තමයි. ඒක බුදු කෙනෙක් පහළ වුණත් නැතත් ඒක වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට දුක හටගන්නේ තණ්හාව නිසාම තමයි. දුක නැති කරන්න නම් තණ්හාව දුරු කළ යුතුමයි. ඒ සඳහා තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගයමයි. හැබැයි බුදුවරු නැති කාලවල මිනිස්සු එක දන්නේ නැහැ. එතකොට බුදු කෙනෙක් පහළ වෙලා කරන්නේ මේ ලෝකේ පවතින ස්වභාවය ගුරු උපදේශ රහිතව අවබෝධ කරලා මිනිස්සුන්ට කරුණාවෙන් කියාදෙන්න. ඒ නිසා මේ සත්‍යයට කියනවා ආර්ය සත්‍ය කියලා. මේ ලෝකේ කවදාවත් වෙනස් වුණු සත්‍යයක් බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. එතකොට සාමාන්‍ය පුතග්ජන කල්පනාවට වඩා බුදුරජාණන් වහන්සේ තුල තිබිච්ච කල්පනාව කොච්චර උතුම්ද, කොච්චර ශ්‍රේෂ්ඨයිද? දැන් බුදුරජාණන් වහන්සේගෙන් ආලෝක යක්ෂයා අහනවා, ස්වාමීනි මේ ලෝකේ තියෙන රසවත්ම දේ මොකක්ද කියලා නෝවා. බුදුරජාණන් වහන්සේ වදාළා, මේ ලෝකේ තියෙන රසවත්ම දේ තමයි කො සත්‍ය රසය. එකෙනෙ මේ ජීවිත යථාර්ථය අවබෝධ කිරීම, ලෝකේ ඇත්ත ඇත්ත හැටියට දැකීම තමයි රසවත්ම දේ කිව්වා.
හැබැයි සාමාන්‍ය පුතග්ජන කල්පනාව තියෙන මොකක්ද? ඇත්ත තිත්තයි කියලා. බලමු ආර්ය ශ්‍රාවකයෙකුගේ කල්පනාවයි සාමාන්‍ය පුතග්ජන මිනිස්සුකගේ තියෙන කල්පනාවේ තියෙන වෙනස මේ හරියට අහසයි පොළොවයි වගේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ සත්‍ය හරීම රසවත්. ඒ රසවත් වූ සත්‍ය අපේ ජීවිත තුලින් අවබෝධ කරගත්ත දවසක අපිට පුළුවන් දුකෙන් නිදහස් වෙන්න. ඉතින් අපි මේ ආර්ය සත්‍ය හතර කාල වේලාව තියෙන හැටියට තේරුම් අරගෙන අවබෝධ කරගන්න වාසි ගන්න. ඔබ යෝනිසෝ මනසිකාරය තුල පිළිතලා මම මේ කතා කරන ධර්ම කාරණා ඔබට තේරුම් ගන්න වාසි ගන්න ඕන. එතකොට ඔන්න පළවෙනි ආර්ය සත්‍ය තමයි දුක්ඛාර සත්‍ය. දෙවෙනි එක දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. තුන්වෙනි එක දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. හතරවෙනි එක දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. පළවෙනි එක තමයි දුක නම් වූ ආර්ය සත්‍ය. ඔන්න බුදුරජාණන් වහන්සේ ධර්මයේ දුක විස්තර කරන්නේ මෙහෙමයි. ඉදං කෝපන භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡං නලපති තම්පි දුක්ඛං සංකිත්තේන පංච උපාදාන කන්දා දුක්ඛා. බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරපු දුක. උන්වහන්සේ කියනවා ජාතිපි දුක්ඛා ඉපදීම අයිති දුකට. ඔන දුක්ඛාර සත්‍ය තුල අපි අවබෝධ කරන්න තියෙන පළවෙනි කාරණාව. එතකොට අපි තේරුම් ගන්න ඕනේ පිටුතුනි දුක කියලා කියන්නේ අවබෝධ කළ යුතු දේ. දුක්ඛ සමුදය කියලා කියන්නේ ප්‍රහාණය කළ යුතු දේ. දුක්ඛ නිරෝධේ නිවන කියන්නේ සාක්ෂාත් කළ යුතු දේ. දුක නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව කියන්නේ ප්‍රගුණ කළ යුතු දේ. එතකොට අපේ ජීවිතයේම නිතරම දුක ගැන කතා කරනවා නෙමෙයි. කායික දුක ගැනත් කතා කරනවා, මානසික දුක ගැනත් කතා කරනවා. අපේ ජීවිත අපි කොච්චර දුක් විඳිනවද නේ? මේ වගේ රටවලට ඇවිල්ලත් අපි ඉතින් සතුට විඳින එක නෙමෙයිනේ කරන්නේ, වැඩිපුර දුක් විඳින එක කරන්නේ. හැබැයි පෝංචි ආස්වාදයක් තියෙන මේ ආස්වාදයට රාදීනව ටික ඔක්කෝම යටපත් වෙලා තියෙනවා. පින්වතුන්ල කවුරුත් ඒ ආස්වාදය පමණක්ම සිහි කරනවා, ආදීනවේ අමතක කරනවා. ඒ නිසා ධර්මයේ දන්න ශ්‍රාවකයා ජීවිතේ හැමවෙම දුක දකිනවා. එතකොට දුක කියන්නේ පින්වතුනි අපේ ජීවිතය අපි නිරන්තරයෙන්ම විඳින එකක්. හැබැයි අපි තේරුම් ගන්න ඕන දුක් වින්දට අපි දුකින් නිදහස් වෙන්නේ නැහැ. දැන් අපේ බෝධිසත්වයන් වහන්සේ අවුරුදු 6ක් දුක් විඳලා බලුව දුකින් නිදහස් වෙන්න පුළුවන්ද කියලා. අවසානයේ උන්වහන්සේ තේරුම් ගත්ත දුක් වින්දට දුකින් නිදහස් වෙන්නේ නැහැ. දුකින් නිදහස් වෙන නම් දුක අවබෝධ කරන්න ඕන. දුක අවබෝධ කරන්න නම් දුක හටගන්න හේතුව ප්‍රහාණය කරන්න ඕන. නැතිවීම සාක්ෂාත් කරන්න ඕන, මාර්ගය ප්‍රගුණ කරන්න ඕන. ඔන්න දුක. ඉපදීම දුක. ඔන්න උන්වහන්සේ ඉස්සෙල්ලාම තමන්ගේ ශ්‍රාවකයාට වදාළ අවබෝධ කරන්න කියලා ඉපදීම දුකක් කියලා. ඊළඟට ජරාපි දුක්ඛා වයසට යාම දුකක්. ව්‍යාධිපි දුක්ඛෝ රෝග පීඩා වැළඳීම දුකක්. මරණම්පි දුක්ඛං මරණයට පත්වීම දුකක්. මේ කාරණා අපි අතර මේ කාරණා අතර අපි ඉස්සෙල්ල තේරුම් ගන්න මහන්සි ගන්න. ඔන්න ඉපදීම දුකක් වෙන්නේ කොහොමද? ඉපදීම ධර්මයේ තෝරන්නේ මෙහෙමයි. කන්දහානම් පාතු භාවෝ ආයතනානම් පටිනාමෝ ඉදං උච්චති භික්ඛවේ ජාති. මහණෙනි ස්කන්ධයන්ගේ පහළවීමක් වේද, ආයතනයන්ගේ ලැබීමක් වේද, මේක තමයි ඉපදීම කියලා කියන්නේ. එතකොට අපිට ඉපදීමත් එක්ක ලැබුණ මොනවද? ස්කන්ධ හැටියට සල්පුවත් පහක් ලැබුණා. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ. ආයතන හැටියට සල්පුවත් හයක් ලැබුණා. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ඔන්න ඉපදීම. එතකොට අපිට ඇස් දෙකට පේන එකම ලෝකේ තමයි තිරිසන් ලෝකේ. තිරිසන් ලෝකේ උපන්න සියලු සත්තුන්ට තියෙන්නේ ওই ඇස කන නාසය දිවකේ මනසම තමයි. ඉතින් ප්‍රේත ලෝකේ ගත්තත්, අපාය ගත්තත්, දිව්‍ය ලෝකේ ගත්තත්,
මේලෝකෙ යම් තනක උපතක් වේද ඒ උපතත් එක්ක ලැබෙන්නේ ස්කන්ධ පහ එහෙම නැත්නම් ආයතන හයක් එතකොට මේක තමයි ඉපදීම එතකොට මේ ඉපදිච්ච ආයතන පින්වතුනි වයසට යනවා ඉපදිච්ච ආයතන සියල්ලම වයසට යනවා ඇස් දෙක වයසට ගියාම පේන්නේ නැතුව යනවා කන් දෙක වයසට ගියාම ඇහෙන්නේ නැතුව යනවා නාසයේ වයසට යනවා දිව වයසට යනවානේ කය වයසට යනවා කොණ්ඩෙ සුදු පාට වෙනවා හම රැලි වැටෙනවා කොන්ද කුදු ගහිනවා දත් ටික වැටෙනවා මූණ කම්බුල් ඇතුළට ගිලා වහිනවානේ මේ සියලු දේ වයසට යාමත් එක්ක සිද්ධ වෙන දේවල් එතකොට මේක දුකක්ද සපක්ද දුකක් නෙමෙයි මේ ලෝකේ කවුරුවත් කියන්නේ වයසට යන එක සපයි කියලා සියලු දෙනා උත්සාහ කරන්නේ වයසට යන එකෙන් බේරෙන්න හැබැයි මේ කල්පනා කළාට උත්සාහ කරාට බේරෙන්න බෑ වයසට යනවා ඒක දුකක් ඊළඟට ව්‍යාධිපි දුක්ඛෝ ඉපදිච්ච ආයතන සියල්ලම ලෙඩ වෙනවා ඇස් දෙක ලෙඩ වෙනවා කන් දෙක ලෙඩ වෙනවා නාසය ලෙඩ වෙනවා දිව ලෙඩ වෙනවා කය ලෙඩ වෙනවා වේලාවකට හිත ලෙඩ වෙනවානේ හිත ලෙඩ වුණාම නිින්ද යන්නේ කන්ද ගෑනේ කොච්චර පස්සද ඒක දුකක්ද සපක්ද දුකක්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඉපදිච්ච ආයතන සියල්ලම පිංගොතුනි මැරෙනවා ඇස් දෙක මැරෙනවා කන් දෙක මැරෙනවා නාසය මැරෙනවා දිව මැරෙනවා කය මැරෙනවා දැන් අපි නම් දැකලා තියෙනවා ඔබත් දැකලා ඇති සමහරු ඉන්නවා ජීවත් වෙලා ඉන්න කාලෙම කයින් පැත්තක් මැරෙනවා නේද ඒක දුකක්ද සපක්ද දුකක් ඔන්න අපේ ජීවිතයේ අපි අවබෝධ කළ යුතු දුක. එතකොට මේක ඔබට කටපාඩම් තිබුණට මදි. මං කිව්වේ දැන් මෙතන ඉන්න ඔක්කොම චතුරාර්ය සත්‍ය කටපාඩම් කියන්න දන්නවා. විභාගවලට ගිහලා පාස් වෙලා තියෙනවා. නේද? හැබැයි විභාගෙට ගිහිල්ලා ලියන්න එක තමන් නැති ප්‍රශ්නයක් වාගේ. බලපුවාම මේ විභාගවලට ගිහේ යන්නේ තමන් තුලින් අවබෝධ කරගන්න දෙ. එතකොට මේ චතුරාර්ය සත්‍ය කටපාඩමේ තිබුණට මාර්ගඵල අවබෝධ වෙන්නේ නැහැ. තමන් තුලින් දකින්න මහන්සි ගන්න ඕනේ. ඉපදීම දුකක් වෙන්නේ කොහොමද? ඉපදිච්ච නිසා මම ලෙඩ වෙනවා, වයසට යනවා, මැරෙනවා. මේ කායික දුක, මානසික දුක, සුසුම් වෙනීම මේ පස්ස ගැටලු ඔක්කොම අපට උරුම වුනේ ඉපදීම නිසා. බලන ඉපදීමත් එක්ක දුක් විඳින හැටි මේ දැන් අපායේ පුදුනොත් කොච්චර දුක් තියෙනවද දේවදෝ සූත්‍රයේ බාලපද්‍ය සූත්‍රයේ අසුරු කරලා තියෙන අය දන්නවා අපායේ තියෙන දුක් ටිකනේ කොච්චර නම් ලෝක සත්‍ය දුක් විඳිනවද මේ සංසාරයේ අපි කොච්චර නම් මේ අපායවලන දුක් විඳලා දීපදිනා ඊළඟට අපි තිරිසන් ලෝකවල වැටිලා කොච්චර දුක් විඳලා ඇද්ද මේ බල්ලෝ බලල් වෙලන්නේ දැන් බලන්නේ දැන් මේ වගේ රස්සේ කාලට සීතල කාලට තිරිසන් සත්තු කොච්චර මැරෙනවදනේ කන්න කොන්න නැතුව මැරෙනවා පාරවලල මැරෙනවා තිරිසන් ලෝකෙල ඉපදෙලන්නේ ඊළඟට ශක්ති සම්පන්න සත්තු පුංචියව මරාගෙන කනවා හැම වෙලේම තිරිසන් ලෝකෙ තියෙන්නේ බලවන්තයා විසින් අර බලය අඩු කෙනාව යට කරගන්න එක පෙරේත ලෝකෙ තියෙන්නේත් ඒකමයි තිරිසන් ලෝකෙ තියෙන්නේත් ඒකමයි එතකොට ඒ නිසා පින්වතුනි තිරිසන් ලෝකෙ පිටල කොච්චර දුක් විඳිනවද සත්තු කන්න නැතුව වතුර පොදක් නැතුව දැන් අපේ පන්සල ළඟට සමහර දවසක ඉදුල් කඩේනවා රිලා සමහර දවසට අපි බලන් ඉන්නවා දැන් බත් දැම්මට පස්සේ කන්නත් නැහැ සමහර රිලව් අර ඉදුල් ගෑවිච්ච කොළ අරගෙන ලෙව කනවා අපි මේ සංසාරේ ඉදුල් ලෙව කාල කොච්චර ජීවත් වෙලා ඇද්දනේ මේ ජීවිතේ යන්තම් දම් පොඩක් තියලා තියෙනද බත් චුට්ටක් කනවානේ මේ සංසාර අපි කොච්චරටන් පිළිණු වෙච්ච ඉඳුල් ලෙව කාල ජීවත් වෙලා ඇද්ද එහෙම සංසාරික අපි ආවේ ඊළඟට මම මේ ළඟද කියව සරපුව ගැන තියෙන පොත ඒ පොතේ තිබුණා පොළොව ගැන විස්තරයක් ඔන්න බලන්න ජීවිතේ සංසාරික දුක දැන් මේ පොළොව අම්මට පින්වතුනි පැටව හම්බෙන්න ආවහම
උගේ බඩේ ඇතිවෙන පුදුමාකාර වේදනාවක්. මේ වේදනාවට දරා ගන්න බෑ. වේදනාව වැඩිකමට මූ මොකද කරන්නේ? හයියෙන් බිම දිගේ යනවා. මුල්ලුඩින් ගල්ලුඩින් ඔල්ලුඩින් අර බඩ ඇතිල්ලීගෙන යන්න. වේදනාව වැඩිකමට. එහෙම ගිහිල්ලා ගිහිල්ලා බඩ ඇතිල්ලිලා මැදිලා මැදිලා බඩ පැලිලා පැටවුට එළියට එනවා. එළියට ආවට පස්සේ අම්මා මැරෙනවා. ඒ අම්මගේ කුණ කාලා තමයි පැටවුටික ලොකු වෙන්නේ. මේ සංසාරේ අපි පොළොව යටි ඉපදෙලා අම්මගේ කුණ කාලා කොච්චර ලොකු වෙලා ඇද්ද නේ? එහෙම සංසාරෙකදී අපි ආවේ. අම්මගේ කුණ කාලා ලොකු වෙච්චයි අපි. ඒ නිසා පින්නතුනේ ඉපදීම කොච්චර දුකක්ද නේ? තිරිසන් ලෝකේ සත්ව ඉපදලා දුක් විඳිනවා. ඊළඟට පෙරේත ලෝකවල කොච්චර නම් දුක් විඳිනවද නේ? සෙමෝටුවක් කන්න නැතුව ප්‍රේත ලෝකේ දුක් විඳින සත්තු ගැන අර කුද්දක නිකායේ ප්‍රේත වත්තුවේ කොච්චර නම් තියෙනවද? ප්‍රේත ලෝකවල ඉපදලා දුක් විඳින හැටි. මේ යුගයේ අපිට එහෙම කතා කොච්චර අහන්න හම්බ වෙනවද? අපේ පන්සල කිට්ටුව තියෙනවා පින්වතුනි විශාල වලව්වා. ඒ වලව්වේ අයිතිකාරයා දැන් මාස 6-7කට කලින් මලා. අලියත්තුත් ඉන්නවා. විශාල වලව්වක් කාමර 60-70ක් තියෙනවා. ඉතින් හැබැයි ජීවත් වෙලා ඉන්න කාලේ මම මේ සංසාර ගමනේ පින් කරපු නිසායි මට මේවා ලැබුණේ කියලා නම් කල්පනා කළේ නැහැ. මේවා අනිත්‍යයි, මම මරුණාම දාල යනවා. ඒ නිසා මම පින් කුසල් වඩන්න ඕනේ, ධර්මයේ දියුණු කරන්න ඕනේ කියලා හිතුවේ නැහැ. හරි තණ්හාවෙන් හිටියේ දේපලිට කටන් ගැන. දරු මල්ලෝ ගැන ඊළඟට හරි මාන්නෙන් හිටිය පැලැන්තිය ගැන. අලියැත්තු ගැන මලාපින් උතු. මැරිලා සතියයි හමාරයි ගියේ ලොකු පුතාට වැවුණු පෙරේතෙක් වෙලා. ඔන්න දැන් තමයි දරු මතක් වෙන්නේ නේ. එතකොට ඉතින් පරක්කු වැඩි. එකතු කරගෙන ආවා. යාවට පස්සේ ඔන්න මං යව මොකද මේ තමන්ගේම දරුවට කරදර කරන්නේ. එතකොට කියනවා මේ ගෙවල් දරුවල් මං දාලා යන්නේ කොහොමද? මේවා මගේ නේ. බලන්න පොඩි ජීවත් වෙලා ඉන්න කාලේ අනිත්‍ය කියන වචනේවත් අහලා නැද්ද කොහෙද? අතහරින්න දන්නේවත් නැහැ. කෑ ගහලා කිව්වා මගේ මේ ගෙවල් දරුවල් වතු පිටි මට දාලා යන්න බෑ කිව්වා. ඊළඟට කෑ ගහලා කිව්වා මගේ අලියත්තු ටික මට දාලා යන්න බෑ කිව්වා. මං එවෙලේ කල්පනා කළේ මේ යුගයේ මිනිස්සු පින්වතුනි තිරිසන් වුන්ටත් බෙදලා අපාය යනවා නේද? දැන් ගිවල් දරුවන්ට බෙදලා අපාය යන එක නම් සුලබයිනේ. ඒක බලන්නකො තිරිසන් වුන්ටත් බෙදලා අපාය යනවා නේද? දැන් ඔබේ ගිවල් දරුවන්ට බල්ලු කුසේමක් හදන්න ඇති. කිසිම ප්‍රශ්නයක් නැහැ හදන්න. උන්ට කන්න පොන්න දුන්නාම පින් සිද්ධ වෙනවා. ලෙඩක් දුකක් හඳුනාම මේතක් හේතක් කරන් දුන්නාම පින් සිද්ධ වෙනවා. හැබැයි අසීමිත විදිහට බැඳෙන්න නම් එපා. මරුණු ගමන් යන්නේ උන්ගේ ලෝකේ. නැත්තම් උන්ගේ මැක්කෙක් හරියට උපදී. ඒ නිසා හැම වෙලෙම අත්හැරීම තුළ ජීවත් වෙන්න. කෑ ගහලා කිව්වා අලියත්තු ටික නම් මට දාලා යන්න බෑ කිව්වා. ඉතින් යන්තම් පිරිච්චුට්ටක් කිව්ව පින්වතුනි ගෙදර ගියා. හවස ආයෙත් වුණා. මෙවුනාම කෑ ගහලා කිව්වා මගේ අහවල් නම තියෙන අතාගේ දකුණු කකුලේ තුවාලයක් තියෙනවා බලාපියා. ගෙදර මිනිස්සු දන්නේ නැහැ. ගිහිල්ලා බැලින්නම් පිංගුතුනි හැබෑවටම දකුණු කකුලේ තුවාලයක් තියෙනවා. මේ මිනිස්සු හරි පුදුමෙන් ඇවිදින් කිව්වේ. පවුද ආයෙත් එකතු කරන් ආවා. ඉතින් මං දැන් මේව ඉන්ෆිනිට් කියන ගම මං එහුවා දැන් කෑ ගහනවා. මං එහුවා දැන් කන්න තියෙනවා පෙරේත ලෝක ඉපදිලා. ඒර දරුව තමයි කතා කරන්නේ. තාත්තම ඇගේ ඉන්නේ. මං ඒව කන්න තියනවා. එතකොට කියනවා ඔන්න බලන්න මේ යුගයේ මිනිස්සුගේ අවාසනාවන් තිරනවා. මෙච්චර වටින ධර්මයක් ලැබිලත් නේ. කියනවා මං හැමදාම හවසට ඇවිදින් ඔය ඇතාගේ තුවාලේ නෙව කාලයි ගෝ යන්නේ. ඔන්න අද මේ සුට වෙන ඉරනවා. නේද? දැන් තියනවද වලව් පට්ටා? දැන් නිකන් පෙරේත ලෝකේ ඉපදිච්ච තුවාල ලෙවකට පෙරේතේ ඉන්නේ. මේ සංසාරය අපි පෙරේත ලෝකෙ ඉඳලා කොච්චර නම් එහෙම දුක් විඳලා ඇද්දනේ. ඔන්න යන්තම් අපිට මේ විලාම ගැලවෙන්න දැන් තියෙනවා වාසනාව. ඒ නිසා උනිට පස්සේ තින් මේ පිරිත් කියලා තව පින්කම් කරලා දැන් නම් හොඳට ඉන්නවා. දැන් ඉතින් ඒ දරුවෝ ටිකක් ධර්මයට යොමු වෙලා තියෙනවා.
තේනසා පිමුතුනේ අපේ ජීවිතේ අපි බුද්ධිමත් වෙන්න ඕන ඉපදීමත් එක්ක අපිට කොච්චර දුක් ලැබෙනවද ඊළඟට අපි හිතමු දැන් මනුස්ස ලෝක කියන්නේ සුගතිය මනුස්ස ලෝකේ සුගතියක් වෙලා මිනිස්සු කොච්චර දුක් විඳිනවද අමුතුවෙන් කියන්න ඕනේ පහුගිය දවස්වල සිරියාව කියන රටේ මිනිස්සු කොච්චර දුක් විඳනද මේ ඉපදීම නිසා යුද්ධ වලට මැදිවලා කී දහස් මරුණාද ඊළඟට බෝට්ටු වල ගිහිල්ලා මෝද ගිරෙලා කී දහස් මරණාද බලන්න ඉපදීමත් එක්ක මිනිසුන්ට ලැබෙන දුක් නේ අඩු ගන්න නිදහසේ ජීවත් වෙන්නවත් බැහැනේ ලංකාව ඉපදිච්ච නිසා අපි බත් උට්ටක් කාලා සමට ජීවත් වුණානේ දැන් මේ වගේ රටකට ආව නිසා අපි සතුටින් ජීවත් වෙනවා ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ පින්වතුනි මනුස්ස ලෝක උපදුණත් කොච්චර දුක් තියනවද බලන්නකෝ අප්‍රිකානු රටවල කී දෙනෙක් කන්න නැතුව මැරෙනවද මං දවසක් දැක්ක වීඩියෝ එකක් ඒක අප්‍රිකානු රටක දරුවෝ කීප දෙනෙකුට කන්න නැහැ බඩ දාගෙන ගිහිල්ලා හරක් පැටියේ අසෝචි කරන්නත් කලින් පස්සපැත්තෙන් අත දාන අරගෙන කනවා ඕන්න මනුස්ස ලෝකේ ඇති අපි මේ නිකන් සුරංගනා ලෝක මවන් හිටියටනේ මේ රටේ ජීවත් වෙනකොට ජීවිතය අත පෙන්නේ නැහැ නෙමෙයි බලන්නකෝ අප්‍රිකානු රටවල මිනිස්සු දුක් විඳින හැටි මනුස්ස ලෝක සුගතියක් වෙලා එහෙම දුක් විඳිනවා නම් සතර අපාය කොහොම ඇද්දද අසුචි ගන්න මිනිස්සුත් ඉන්නවානේ ඒ නිසා පින්වතුනි අපේ ජීවිතේ අපි ඉපදීම දුකක් හැටියට අවබෝධ කරගන්න ඉපදීමත් එක්ක අපිට උරුම වෙච්ච දේවල් තමයි ලෙඩවීම මම මේ පහුගිය දවස්වල ගියා පිළිකාරෝහලට මම දැක්ක එක ලෙඩේ කම්බුලේ පිළිකාවක් ඇදලා මුළු කම්බුලම ඔපරේෂන් කරලා අයින් කළා මේ පැත්තෙන් බලපුවාම උඩු තල්ලත් එක්ක දත් ඇඳ පේනවා ඔන්න මේ කයේ ස්වභාවය කවුදන්නේ අපිට හිතේම එකක් ඇදේවිද කියලානේ ඒ නිසා පින්වතුනි මේ ඉපදීමත් එක්ක අපිට උරුම වෙන දේවල් තමයි ලෙඩවීම ඊළඟට වයසට යාම මරණයට පත්වීම ඒ නිසා අපේ ජීවිතේ අපි මේ දුක අවබෝධ කරගන්න ඕන මේක තේරුම් ගන්න ඕනේ අපි ගැනම මේ විදියට කල්පනා කරලා අවබෝධයෙන්ම කලකිරෙන්න ඕන ඉපදීම ගැන ඉතින් මේ යුගයේ නිවන් ප්‍රාර්ථනා කරන බොහෝ දෙනෙක් ළඟ ධර්මයේ කතා කරන වෙලාවට ඉපදීමක දුකක් කියලා කතා කළාට කලකිරීම නැහැ. මම ඒකයි කිව්වේ කලකිරීම ඇති වෙන්නේ යෝනිසෝ මනසිකාරයේ තිබ්බොත්. මේ යුගයේ නිවනකට කතා කරන කී දෙනෙක් නම් උපන්දිනේ කේක් කපනවද මේ නිවන් දකින්න ඕන. නිවන ප්‍රාර්ථනා කරන උපන්දිනේට පාටි දානවා. පාටි දාන නෙමෙයි ඉපදිත් දවසේ පැත්තකට වෙලා අඬන්න ඕන. මට මේ ඉපදිච්ච නිසා කොච්චර පස්සුද මේ ලෙඩ වෙනවා වයසට යනවා මැරෙනවා කායික දුක මානසික දුක ප්‍රශ්න ගැටලු මේ රටවල ලැබෙලා දුක් විඳින්න ඕනේ නේ මේ සියලු ප්‍රශ්න අපිට උරුමුනේ කුමක් නිසාද ඉපදීම නිසා ඒ නිසා ඉපදෙද්ද දවසේ පැත්තකට වෙලා අඬන්න ඕන මං කොහොමද මේ ඉපදීමේ නිදහස් වෙන්නේ කියලා ඒ නිසා පින්වතුනි අපේ ජීවිතේ යෝනිසෝ මානසිකාරයක් තිබුණොත් පමණයි මේවා දුකක් හැටියට අවබෝධ වෙන්නේ නැත්තම් අර පොතෙන් කියපු කෙනා චතුරාර්ය සත්‍ය වල ඕවට තරම් ඉපදීම දුකක් කියලා නේද නැති. හැබැයි ගෙදර උපන්දිනේට පාටියක් දානවා. ඇයි? යෝනිසෝ මනසිකාරයේ නැන්නේ. අවබෝධ වෙනවා. ඒ නිසා පින්වතුනි අපේ ජීවිතේ අපි ඔන්න දුක අවබෝධ කරගන්න ඕන. ඒ සඳහාම නිතර දකින්න මේ ඉපදීමත් එක්ක මිනිස්සු දුක වෙන දුක්නේ. ඊළඟට ලෙඩවීම ගැන තමන්ගේ ශරීරයට ලෙඩක් දුකක් හදුවත් ඔබ දකින්න මේකයි බුදුරජාණන් වහන්සේ වදාළ දුක ඉපදීම දුක ලෙඩවීම දුක වයසට යාම දුකක් නේ වයසට යාම කියලා කියන්නේ සමහරුන්ට ඔය අපි යනවා කිමතුනි පිරිත් කියන්න වයසට ගිහිල්ලා ඉතින් කන් ඇහෙන්නේ නැහැ සමහරු ඉන්නවා කටට ගන්න කෙල ටික ගිල ගන්න බැහැ එළියට ගක්කිරනවා කවුරු හරි ළඟ ඉඳලා බීන්න ඕන නැත්තම් ගඳ ගහලා මරනවා කෙලවලට එහෙම ශරීරයක් අපිට තියෙන්නේ මේ ආඩම්බර උනාට නේද ඒ නිසා අපි මේවා ප්‍රඥාවෙන් දකින්න ඕන ලෙඩවීම වයසට යාම කියන්නේ දුක ඊළඟට මරණයට පත්වීම දුක මේවා අපි ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න ඕන
ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා අප්පේහි සම්පයෝගෝ දුක්ඛෝ අප්‍රිය පුද්ගලයන් අප්‍රිය වස්තුන් සමඟ එකතු වෙන්න සිද්ධ වීම දුක. ඒක අපේ ජීවිත අපි කොච්චර නම් ඒ දුකට මුහුණ දීලාද අපි අකමැති දේවල් අපිට කොච්චර මුණ ගැහෙනවද ඒකත් එක්ක දුකක් උපදින දුකත් එක්ක ඊළඟට උපදින අකුසලයේ තමයි තරහ නේ. ඊතර දුකක් ආව ගමන් ඊළඟට උපදින අකුසලයේ මොකද්ද තරහක් තමයි යන්නේ. ඒ නිසා අපේ ජීවිතේ සංසාර ගමනම තමයි කෙලෙසුත් එක්ක හැදෙන්නේ. උන් අපි අවබෝධ කරන්න ඕන මේ අප්‍රිය පුද්ගලයන් සමග එකතු වෙන්න සිද්ධ වීම දුකක් බව. ඊළඟට පියේ විප්පයෝගෝ දුක්ඛෝ ප්‍රිය වස්තුන්ගෙන් ප්‍රිය පුද්ගලයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වීම දුකක්. දැන් ඔබේ ජීවිතේ ඔබ මේ වගේ රටක ඇවිදින්න ජීවත් වෙන්න යම් සතුටක් තියෙනවානේ පොඩි ආස්වාදයක් තියෙනවා. නමුත් ඔබ මේ දෙමව්පිය සමහර විට අතහැරලා ඥාති අතහැරලා මේ කොච්චර දුකකින්ද ඔබ මේ රටවල ජීවත් වෙන්නේ. ඔබ සමහර විට අවුරුදු ගානක සැරයක් ලංකාවට ගිහලා ආපහු එනකොට අඩු කඳුලින් එන්නේ. බලන්න ප්‍රියයන්ගෙන් වෙන් වීමේ දුකනේ. මේ සංසාර ගමනේ අපි කොහොමනම් මේ ප්‍රශ්න වලට මුහුණ දීලා ඉන්නද? මේ తాවකාලික වෙන්වීමකට එච්චර දුක නම් අපේ ජීවිතේ අපිත් එක්ක ඉන්න පිරිස මරණයටපත් වෙනවා. මේ මරණයටපත් වීම තුළ අපි කොච්චර දුකටපත් වෙනවද? මේ දුක දරාගන්න බැරුව මිනිස්සු ගඟේ මුහුදේ පයින් නැද්ද? තමන්ගේ දරුව නැති වුණා අම්මට දරා ගන්න බෑ අම්මත් බෙල්ල වල දා ගන්නවා. ඒක දරුවට පිළිකාවක් හැදෙන මැරෙනවා අම්මත් කෝච්චියට පයින්නවා. බලන්න කොන්නේ ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක දරා ගන්න බැරි කොට මිනිස්සු දිවිනහ ගන්නවානේ. ඒ නිසා අපේ ජීවිතේ අපි මේව අවබෝධ කරගන්න ඕන. ඒව දරා ගන්න බැරුව අර ලංකාවේ කී දෙනෙක් නම් මානසික රෝහලේ ඉන්නවද පිස්සු හැදිලා. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක දරා ගන්න බැරුවනේ සී කල්පනාව නැති වෙලා. ඒ නිසා අපේ ජීවිතේ පින්වතුනි අපි මේව අවබෝධ කරගන්න ඕන. ඊළඟට යම් පිච්චං නොලබති තම්පි දුක්ඛං. තමන් කැමති වන්නා වූ යමක් ඇද්දේ නොලැබීම දුකක්. සංකිට්ඨේන පංචපාදාන කන්දා දුක්ඛ. සංක්ෂේපයෙන් කිව්වොත් හකුළුවල කිව්වොත් තනි වචනකින් කිව්වොත් දුක කියලා කියන්නේ පංච උපාදාන ස්කන්ධයට. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහ තමයි දුක කියන්නේ. ඒ නිසා පින්වතුනි අපේ ජීවිතේ අපි මේ දුක අවබෝධ කරගන්න ඕන. දුක අවබෝධ කරගන්න නම් මංකො දුක හටගන්න හේතුව ප්‍රාණය කරන්න ඕනේ නැතිවීම සාක්ෂාත් කරන්න ඕන. ඔන්න දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ආව භද්‍රක ගාමණී කියලා ඒ කාලීටම ගම් ප්‍රධානී. හරියට නිකන් රාවසේක මහත්තික වගේ කෙනෙක්. ඇවිදින් බුදුරජාණන් වහන්සේත් එක්ක කතා බහ කරලා පැත්තකින් වාඩි වුණා. බෞද්ධ කෙනෙක් නෙමෙයි වෙනාගමක් නෙමෙයි. බලන්නකෝ ඒ කාලේ අන්‍යාගමක මිනිස්සු බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදින් අහලා තියෙන ප්‍රශ්නේ උන්වහන්සේ ගානවා ස්වාමීනි ඔබ වහන්සේට පුළුවන් ද මට දුකේ හට ගැනීමයි නැතිවීමයි කියලා දෙන්න. එන බුදුරජාණන් වහන්සේ කියනවා. බලන්න ඒ කාලීට කූමේ අන්‍යාගමක මිනිස්සු කොච්චරනම් ජීවිත අවබෝධයේ මිනිස් උපකාර වෙන දහම් ගැටළු අහලා තියෙනවද නේ? දැන් මේ යුගයේ මිනිස්සු බණ පොත් කියවලා දහම් පාසල් ගිහිල්ලා දෙමව්පියොත් බෞද්ධ වෙලා කොච්චර බොළඳ ප්‍රශ්න දාන්නේ. සමාරිට ජීවිත අවබෝධයේ පිණිස පොඩ්ඩක්වත් උපකාර වෙන්නේ නැහැ. ඒ අහන ප්‍රශ්න. දැන් මේ කාලේ ඉන්න අයට ලොකු ප්‍රශ්නේ තමයි සමහරුන්ටනේ මරුණාම හොද වල්නේකද පුච්චනේකද? ඔන්න මිනිසුන්ගේ දින ප්‍රශ්න. ඊළඟට සමහර වෙලාවෙදී අහනෝ මේ ගෙවල් වල පිරිත් කියන්න හොද නැන් හැබැයිද? ඔන්න ප්‍රශ්න මිනිස්සුන්ගේ. ගෙවල් වල පහන් පත්තු කරන්න හොද නැලු හැබැයිද? ඔන්න මිනිසුන්ගේ ප්‍රශ්න. බලන්න කොච්චර මෝඩදනේ. අනුගාන සීලයක් වැඩෙන්නෙත් නෑ, සමාධියක් වැඩෙන්නෙත් නෑ, ප්‍රඥාවක් වැඩෙන්නෙත් නෑ. ඒ කාලීටම වෙන ආගම් වල මිනිස්සු කොච්චර ප්‍රඥාවන්තදනේ. අහන්නේ මොකද්ද? දුකේ හට ගැනීමයි නැතිවීමයි කියලා දෙන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ අහනවා
හොඳයි මම ඔබගෙන් ප්‍රශ්නයක් අහන්න උත්තර දෙන්න කිව්වා ඔබ මේ ජීවත් වෙන ගමේ සමහර පිරිස ඉන්නවද මැරුණාම ඔබට දුක හිතෙන අය මෙයා කල්පනා කළකො ස්වාමීනි එහිමයි මේ ගමේ ඉන්නවයි කිව්වා සමහර අය මැරුණා මට හරිම දුකයි මට දිවි නහ ගන්නත් හිතෙනවා කිව්වා බුදුරජාණන් වහන්සේ වදාළ හරි ඒ කාරණාව එහෙනම් හරි ඔබට මේ ගමේ ඉන්නවද සමහර අය මැරුණ කියන දුක හිතෙන්නේ නැති අය මෙයා කල්පනා කළකො එහෙමයි ස්වාමීනි එහෙමයි තියෙනවා කිව්වා සමහර අය මට උන්නත් එකයි මලත් එකයි කිව්වා දැන් ඔබ ලංකාවේ ජීවත් වෙච්ච ගමේ කී දෙනෙක් ඉන්නවද මැරුණාම දුක හිතෙන අය නේ දැන් මේ රටේ ඔබ ජීවත් වෙන මේ පරිසරයේ කී දෙනෙක් මැරෙනවද හොයන්නවත් නැහැ නේ එහෙම දුකක් උපදින්නේ නැහැ නේ බුදුරජාණන් වහන්සේ අහනවා භද්‍රක මේක මා පුදුම වැඩක් නේ එකම ගමේ පිරිසක් මරුණාම අඩන්න තව පිරිසක් මරුණාම නොඩා ඉන්න හේතුවක් තියෙන්න ඕන මොකක්ද ඒ හේතුව මෙයා බුද්ධිමත් කෙනෙක් කල්පනා කළ කියන ස්වාමීනි මේ දුක හටගන්නේ චන්ද රාගය නිසායි ආසාවෙන් බැඳීම නිසායි කැමැත්ත නිසායි තණ්හාව නිසායි ප්‍රිය කිරීම නිසා ඒකෝ දුක හටගන්නේ. එහෙනම් අපි යම් දෙයකට තණ්හාවෙන් බැඳුණොත් ඒ තුලින් හටගන්නේම දුක. කියන එක මේ වෙන ආගමක වෙච්ච මේ මිනිස්සයා තේරුම් ගත්තා. බලන්න යෝනිසෝ මනසිකාරය තුලින් තේරුම් ගත්ත ලස්සනනේ මෙයා කියන ස්වාමීන් ඔබ වහන්සේ වදාළ දේ මට තේරුණයි කිව්වා. මම ඒක මෙහෙම කියන්නම් කිව්වා. මට ඉන්නවයි කෝ එක මේක පුතේ. ඒ පුතා ඉගෙනීම් කටයුතු වෙනුවෙන් දුර පළාතක නවත්තලා ඉන්නේ බෝඩ් කරනවා. ඉතින් මාසේ අන්තිමට තමයි ගෙදර එක්කන් ඉන්නේ. ස්වාමීනි මේ ගෙදර එක්කන් ඉන්න දවසට උදේ පාන්දරෝ මම සේවකයෙක් යවනවා එකතු කරන් එන්න. ස්වාමීනි ඉතින් මේ එන දරුවා හවස් වෙන්න මගේ හිත පිච්චෙනවා වගේ. මට ලොකු බයක් දැනෙනවා මගේ දරුවට මොකක් හරි වුණාද කියලා ස්වාමීනි මම දැන් තේරුම් ගත්තා මගේ හිතේ මේ විදියට පිච්චෙන්නේ දරුවා ගැන තණ්හාවක් තියෙන නිසා ඒ නිසා මේ දුක හටගන්නේ තණ්හාව නිසාමයි ඔබේ ජීවිතේ ඔබ දරුවෝ එනකම් බලන් ඉඳලා කොච්චර හිත පිච්චිලාද ඇත්තටේ ඔබට සී වුණාද මේ හිත පිච්චෙන්නේ තණ්හාව නිසා කියලා එහෙම තේරුම් ගත්තා නම් ඔබ මේ දුකෙන් නිදහස් වෙනවා. බලන්න මේ කාර්ය මිනිස් යෝනිසෝ මනසිකාරයෙන් ශනේන් ධර්මය අල්ලපු ලස්සනනේ. එහෙනම් ඔබේ ජීවිත ඔබ තේරුම් ගන්න ඕනේ මොකක්ද? දුක හටගන්නේ තණ්හාව නිසාමයි. අපි යම් දෙයකට තණ්හාවෙන් බැඳුනොත් එතන තියෙන්නේ දුකක්මයි. අපි ආස කරන දේවල් 100ක් තියනවා නම් දුක් 100ක් තියනවා. අපි ආස කරන දේවල් තියෙන එකක් නම් එතන තියෙන දුක් එකයි. දැන් බලන්නකො පහුගිය දවස්වල ලංකාවේ ගම් වතුරක් ආවනේ නේ. එක වාහනයක් යට වෙච්ච මිනිස්සුන්ට එක දුකයි තියෙන්නේ. වාහන 3-4 යට වෙච්ච මිනිස්සු කොච්චර ප්‍රශ්න ඇද්ද නේ? කොච්චර දුකක් ඇද්ද? සාමාන්‍ය පොඩි ගේක ජීවත් වෙච්ච මිනිහෙකුට ඒගේ හදාගත්තේ. වටිනාවලු නාස්ති වෙච්ච හොඳින් ඒවල් යට වෙච්ච මිනිස්සුන්ට කොච්චර දුකක් ඇද්දනේ එහෙනම් අපි ආස කරන දේවල් වැඩි වෙන්න දුක් වැඩි වෙන්නේ එහෙනම් අපි මේ ලෝකේ අතහැරීම තුලමයි දුකින් නිදහස් වෙන්නේ දැන් අපි මේක ජීවිතය තුලින් තේරුම් ගමුකෝ දැන් අපි බලමු ඔබ සියලු දෙනාම ආසයි ලෙඩ වෙන්න නැතු වෙන්න පුළුවන් ආස වුණාට බැහැනේ නේ ලෙඩ වෙනවා ඒක දුකක් ඊළඟට ඔබ සියලු දෙනාම ආසයි වයසට යන්න නැතුව ඉන්න. හැමදාම කෙස් එක කළු පාට තියනකොට කවුරුත් ආසයි ඉන්නේ නේ. ආසු වුණාට බෑ සුදු වෙනවා. ඒක දුක. හැමදාම ආසයි ලස්සනට ඉන්න. ඒත් බෑ වෙනස් වෙනවා දුක. ඊළඟට ඔබ සියලු දෙනා ආසයි මැරෙන්න නැතුව ඉන්න. පුළුවන් ආසු වුණාට. බෑ නෙමෙයි ඒකත් දුක. ඊළඟට ඔබ සියලු දෙනා ආසයි ප්‍රිය අයගෙන් වෙන නොවේ ඉන්න. පුළුවන්ද? බෑ නෙමෙයි ඒකත් දුක. ඔබ ආසයි අප්‍රියයත් එක්ක එකතු නොවේ පුළුවන්ද බෑ දුක ඔබ ආසයි කැමති දේවල්ම ලැබෙනවා පුළුවන්ද
බෑනේ ඒකත් දුක. ඊළඟට ඔබේ ජීවිතේ ප්‍රශ්න ගැටළු ආවහම කියනවානේ මීට වැඩිය හොඳයි දෙයියනේ උපදින්න නැතු ඉන්න ඕන කියලා සමහරු කියනවා. පුළුවන් දාස උනාට බෑනේ ඒනම් දුක හටගන්නේ කුමක් නිසාද? ආසාව නිසායි. කොහොමද සාම දුක හටගන්නේ? ආසාව නිසා. අපි යම් දවසක මේ හිතේ තියෙන තණ්හාව ඉතිරි නැතුව ප්‍රහාණය කළොත් එදාට තමයි අපි නිවන් අවබෝධ කරන්නේ. නිවන ධර්මයේ තෝරන්නේ මෙහෙමයි. තණ්හක්කයෝ නිරෝධෝ රාග නිබ්බාන. රාග කියන ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දවසක් වදාළා රාග තණ්හාව ඉතිරි නැතිව ශ්‍රේය කිරීම නිවනයි. තණ්හාව ඉතිරි නැතුව නිරුද්ධ කිරීම නිවනයි. එහෙනම් තණ්හාව තියෙන අපේ හිතේ නෙමෙයි හිතේ තණ්හාව දුරු වෙන විදිහට යෝනිසෝ මානසිකාරේ යෙදීම තුලයි අපිට නිවන සාක්ෂාත් වෙන්නේ. නිවන පිණිස අපි කළ යුතු එකම දේ තමයි ධර්ම මානසිකාරේ යෙදීම. බුදුරජාණන් වහන්සේගේ තැනකදී විස්තර කරනවා මහණෙනි උදේට ඉර පායන්න කලින් අරුණාලෝකේ වැටෙනවා. අරුණාලෝකේ ගැන රතු පාටක එළියක් වැටෙනවා. ඒ එළිය වැටුණොත් ඉර පායනක ස්ථිරයි. ඒ වගේ යම් කෙනෙක් තුල යෝනිසෝ මනසිකාරය තියෙනවා නම් එයා මාර්ගඵල අවබෝධ කරනවායි කියන එක ඉර පායන වගේ ස්ථිරයි කිව්වා. එහෙනම් අපේ ජීවිතේ පින්වතුනි අපි යෝනිසෝ මනසිකාරයමයි නිවන පිණිස ඇති කරගන්න ඕන. අපි කරන්න ඕනේ මේ ලෝකේ පවතින සියලු දේ සංස්කාර හැටියට දැකලා හේතුඵල ධර්මයෙන් සකස් වෙච්ච දේවල් හැටියට දැකලා යථාර්ථයේ දැකලා තණ්හාවෙන් බැඳෙන්නේ නැතුව අතහරින එක. එතන තමයි නිවන තියෙන්නේ. අපි අවිද්‍යාව තුළ මේ ලෝකේ සියලු දේට වටිනාකම් දෙනවා. අන්නේ වටිනාකමෙන් මේ ලෝකේ කිස් කරපු දවසක අපි මේ ලෝකෙන් නිදහස් වෙනවා. අවිද්‍යාවත් එක්ක මේ ලෝකෙට වටිනාකම් දීමත් එක්කමයි අපි පින්වතුනි සංසාරයට බැඳෙන්නේ. දැන් අපි හිතමු මේ මේසෙ උඩ තියෙන වීදුරුව මේක වීදුරුවක් බිමට වැටුනහම කැඩෙනවය මේක මෙච්චර වටිනවය කියලා මේ වීදුරුව දන්නේ නැන්නේ. වීදුරුව දන්නේ නැහැ. ඒකට මේ වීදුරුවට සියලු වටිනාකම් දෙන්නේ ඔබ. ඔබ තමයි හිතින් හිතන්නේ මේක මෙච්චර වටිනවා. මේක වැටුණු දිනනවා මේක පරිස්සම් කරන්න ඕනනේ. එහෙනම් මේ වටිනාකම ඔබේ හිතෙන් දුන්න තා මේ වීදුරුව ගැන ඔබට තණ්හාවක් තියෙන තා මේ වීදුරුව අනිත්‍ය වෙලා යද්දී ඔබට දුකක් හට ගන්නවා. හැබැයි වටිනාකමෙන් මේ වීදුරුව හිස් කළොත් එයා දුකින් නිදහස් වෙනවා. මම මේ වීදුරුව අල්ල බිමට අතහැරියොත් ඔබට දුකක් හටගන්නේ නැත්තේ ඔබ මේ වීදුරුවට වටිනාකමක් දුන්නතොත් පමණයි. ඒ නිසා අපි මේ ලෝකෙට බැඳෙන්නේ පින්වතුනි වටිනාකම් එක්කමයි. මේගේ දන්නේ මේක මෙච්චර වටිනවයි කියලා. ඒ වටිනාකම දෙන්නේ ඔබයි. මේ බඩු මුට්ටු එකක්වත් දන්නේ මේව මෙච්චර වටිනවයි කියලා නේ ඔබ බැඳලා තියනවා කියලාවත් මේ කුටු දන්නේ. මේ ගෙවල් දොරවල් දන්නේ නැහැ. ඔබ දාගෙන ඉන්න රත්තරන් මාලේ දන්නේ මේ මිනිස්සු මෙච්චර තණ්හාවෙන් ඉන්නේ කියලා. මේ සියලු වටිනාකම් දීලා මේ ලෝකෙට බැඳෙන්නේ අපිමයි. මේ වටිනාකමෙන් මේ ලෝකෙ හිස් කරපු දවසට අපි මේ ලෝකෙ නිදහස් වෙනවා. ඒ නිසා පින්වතුනි මේ වටිනාකම් වලින් හිස් කිරීම සඳහා තමයි අපි අනිත්‍ය දේවල් අනිත්‍ය විදියටම දකින්නේ. දුකට අයිති දේවල් දුකට අයිති දේවල් හැටියටම දකින්නේ. අනාත්ම දේවල් අනාත්ම හැටියටම දකින්නේ. අසුභ දේවල් අසුභ විදියටම දකින්නේ. ඒ නිසා අපේ ජීවිතේ අපි තණ්හාව දුරු වෙන විදියට කල්පනා කරන්න ඕන. ඒ සඳහා නිතර අනිත්‍ය වෙණී කරන්න ඕන. ත්‍රිවිධ මේ අපේ ජීවිතය තුළ අනිත්‍ය දුක් අනාත්මකට තිලක්ෂණේ නෝණි විමසන්න ඕනේ. හේතුඵල ධර්ම විමසන්න ඕනේ. චතුරාර්ය සත්‍ය විමසන්න ඕනේ. මේ තුන තමයි අපිට නිවන අවබෝධ වෙන්නේ. ඊළඟට නිවන පිණිස පවතින මාර්ගය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. සීල සමාධි ප්‍රඥා වශයෙන් ආර්ය අෂ්ටාංග මාර්ගය අපි වඩන්න ඕන. ඉබේ වැඩෙන්නේ වීර්යයෙන් අපි වඩන්න ඕන. එතකොට සම්මා දිට්ඨිය චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනිමු. කිරීම පිණිස අපි තුල තියෙන ඕන දැකීමක්. සාමාන්‍ය සම්මා දිට්ඨිය කියන එක යහපත් දැකීම කියලා කිව්වට ජීවිතේ හැබෑම අර්ථයෙන් නැහැ.
සම්මාදිට්ඨිය කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම පිණිස පවතින දර්ශනය. ඒක තමයි සම්මාදිට්ඨිය. චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන අවබෝධ ඥානය තමයි සම්මාදිට්ඨිය කියන්නේ. දැන් ධර්මයේ සම්මාදිට්ඨිය තෝරන්නේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනිය පටිපදාය ඥානං. ඉදං උච්චති භික්ඛවේ සම්මාදිට්ඨි. දුක පිළිබඳව අවබෝධ ඥානිය, දුකේ හට ගැනීම නැතිවීම මාර්ගය. එතන චතුරාර්ය සත්‍ය ගැන යම් කෙනෙකුට අවබෝධ ඥානයක් තියෙනවා නම් ඒකටයි සම්මාදිට්ඨිය කියන්නේ. නිකම්ම යහපත් දැකීමේ කොට ඒක හරියට පේන්නේ නැහැ. ඒ නිසා සම්මාදිට්ඨිය කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන අවබෝධ ඥානය. වෙන දේවල් දැන තියෙන දැකීම නෙවෙයි. ඊළඟට සම්මා සංකප්ප. චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වෙන කල්පනාව. මේ කල්පනාව තුන් ආකාරයි. පළවෙනි එක තමයි නෙක්ඛම්ම සංකල්පය. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන පංචකාමයේ වෙන් වෙන්න කරන කල්පනාවක් හිතේ තියෙනවා. ඊළඟට අව්‍යාපාද සංකල්පය. ව්‍යාපාදී බැහැර කළ, ඒ කියන්නේ තරහ බැහැර කරලා මෛත්‍රී සිතින් වාසය කරන කල්පනාවක් අපි තුළ දියුණු වෙනවා. ඊළඟට අවිහිංසා සංකල්පය. හිංසාව බැහැර කරලා අවිහිංසා සාගත කල්පනාවක් අපි තුළ දියුණු වෙනවා නියොන පිස. ඒක තමයි සම්මා සංකප්ප කියන්නේ. ඊළඟට සම්මා වාචා. චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේ පිණිස උපකාර වන වචනේ සංවරකම. බොරු කීමෙන් වැළකීම, කේලාම් කීමෙන් වැළකීම, පරුස වචන කීමෙන් වැළකීම, හිස් වචන කීමෙන් වැළකීම. සම්මා කම්මන්ත. චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම පිණිස කයේ තියෙන සංවරකම. ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, වැරදි කාමසේවනයෙන් වැළකීම. ඊළඟට සම්මා ආජීව. චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මිච්ඡා ආජීවයෙන් බැහැර වෙලා සම්මා ආජීවයෙන් යුක්ත වෙන්න ඕන. ඒ කියන්නේ අධාර්මික ජීවිතයක් ගත කරනවා නම් ඒකෙන් බැහැර වෙලා ධාර්මික ජීවිතයක් ගත කරන කෙනෙක් වෙන්න ඕන. හොරකම් කරලා, බොරු කියලා, පගා ගාලා, කොමිස් අරගෙන ජීවත් වුණා නම් ඒවා නවත්තන්න ඕන. ඊළඟට අධාර්මික රැකියා කරනවා නම් ඒවෙන් වෙන් වෙන්න ඕන. අමියාවද වෙලදාව, වසවිස වෙලදාව, මත්පැන් මන්ත්‍රය වෙලදාව, සත්ත්ව වෙලදාව, වහල් වෙලදාව. ඒව කරන්නේ කාටවත් නිවන දියුණු වෙන්නේ නැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගේ වැඩෙන්නේ නැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගේ වැඩෙන්නේ සම්මා ආජීවයෙන් යුක්ත කෙනෙක්ට. මිච්ඡා ආජීවයෙන් බැහැර වෙන්න ඕනේ. අධාර්මික ජීවත් වීමක් තියෙන කෙනෙකුට නිවන දියුණු වෙන්නේ නැහැ. සම්මා ආජීවයෙන් යුක්ත වෙන්න ඕනේ. එතන සම්මා වායාම. අකුසල් දුරු කරලා කුසල් වඩන්න තියෙන වීර්යය. ඒක සතර සම්ප්‍රදාන වීර්ය හැටියට ධර්මයේ විස්තර වෙනවා. ඊළඟට සම්මා සති. චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම පිණිස පවතින සිහිය. සතර සතිපට්ඨානයේ සිහිය පැවැත්වීම. සම්මා සමාධි. චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස නීවරණ ධර්ම ප්‍රහාණය කළ සමාධියක් දියුණු කරන කෙනෙක් වෙන්න ඕන. රූප ධ්‍යාන හතරවක් දියුණු කරන්න ඕන. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යාන හතර. එතකොට පින්වතුනි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ කොටස් තුනකට බෙදෙනවා. සම්මා දිට්ඨිය, සම්මා සංකල්පයත් ඇයි ප්‍රඥා කොටසට. සම්මා සති, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීවයි සීල කොටසට. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධියයි සමාධි කොටසට. සාමාන්‍යයෙන් කෙනෙකුට මේක බලපුවාම පේන්නේ ප්‍රඥා සීල සමාධි වගේ දෙන්නේ. හැබැයි ඔබ හොඳට මතක තියාගන්න මේකත් අවබෝධ වෙන යෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනෙකුට විතරයි මේක වැඩින්නේ. සීල සමාධි ප්‍රඥා වශයෙන් ඉස්සෙල්ලාම වැඩින්නේ සීල, ඊට පස්සේ සමාධි, ඊට පස්සේ ප්‍රඥාව. හැම වෙලේම බුදුරජාණන් වහන්සේ ඒ සියලු දෙයට මුල් වෙන දේ මුලින් කතා කරලා තියෙනවා. මේකක් උන්වහන්සේගේ ධර්මයේ තියෙනවා. දැන් අපි බලමුකෝ. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පහෙන් විඥානයේ ක්‍රියාවලියක් තිබ්බොත් තමයි අනිත් හතරම පවතින්නේ. විඥානයේ බැහැර වුණොත් රූපේ පැවැත්මකුත් නැහැ, ස්පර්ශේ නැත්තම් විඳීම හට ගන්නෙත් නැහැ, හඳුනා ගැනීම හට ගන්නෙත් නැහැ, චේතනා පහළ කිරීම හට ගන්නෙත් නැහැ. එහෙනම් ප්‍රධානතම දේ විඥානය. ඒ නිසා උනාසයක අන්තිම ප්‍රධාන කතා කරනවා. ඒ සියලු දේ පවතින්නේ විඥානය නිසා. ඊළඟට නාම රූප ගැන කතා කරද්දී
නාම කොටස් එක විස්තර වෙන්නේත් එහෙමයි. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර නාම කොටස් පහ නෙමෙයි. එතකොට මේ පහෙන් ඉස්සෙල්ලම හටගන්න එක තමයි මනසිකාරය. මනසිකාරයක් තිබ්බොත් තමයි විඥානය හටාරගෙන ස්පර්ශයක් හටගන්නේ. ස්පර්ශය ඇති වුණොත් තමයි මිදෙන්නේ හඳුනගන්නේ චේතනා පහල කරන්න සියලු දේ හටගන්නේ. හැබැයි උන්වහන්සේ මනසිකාරය කියන වචනේ අන්තිමට කතා කළේ. ඒ වගේ හැම දෙයකම ප්‍රධාන වශයෙන් මුල් වෙනදී උන්වහන්සේ මේ කතා බහ කරද්දී අවසානට දාලා කතා කරන ස්වභාවයක් තියෙනවා. එතකොට මෙතන ප්‍රඥාව මුලින් කතා කළාට හැබෑවට මෙතන ප්‍රධාන වෙන මූලිකම දේ තමයි සීලය තමයි ඉස්සෙල්ලම අපේ ජීවිතේ දියුණු කරන්න ඕනේ. ඊළඟට සිල්වන්ත කෙනාට සමාධිය වැඩෙනවා. සමාධියේ දියුණු වෙන කෙනාට ප්‍රඥාව වැඩෙන්නේ. දැන් මේ කාලේ බොහෝ දෙනෙක් කැවිදි කියන කතාවක් තමයි ස්වාමීනි අපි හොඳට පන්සිල් රකින්නවා පොයට අටසිලුක් ගන්නවා ඒ වුණාට අපිට නිවන් අවබෝධ වෙන්නේ නැහැ නේ. අපිට මාර්ගඵල ලබන්න බෑ. එහෙනම් අපිට ඒකෙන් තේරුම් ගන්න ඕනේ මොකක්ද? සීලයේ තිබුණට ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. සීලයට ආසන්න කරුණ සමාධිය නෙවෙයි. ප්‍රඥාවට ආසන්න කරුණ සමාධිය. ඒ නිසා සිල්වන්ත කෙනාට සමාධිය වැඩෙනවා. සමාධියක් දියුණු වෙච්ච කෙනාටයි ප්‍රඥාව වැඩෙන්නේ. ඒවතු සිල් සිල් ආරක්ෂා කරගෙන ඉන්නකොට මාර්ගඵල අවබෝධ වෙන්නේ නැහැ. සීලයේ තුල පිළිතුරු සමාධිය වඩන්න ඕනේ. සමාධිය තමයි ප්‍රඥාවට ආසන්න කරුණ. සමාධිය දියුණු කරන කෙනාටයි ප්‍රඥාව වැඩෙන්නේ. ඒ නිසා අපේ ජීවිතේ පින්තුනි අපි සීල සමාධි ප්‍රඥා හැටියට නිවන් මඟ දියුණු කරන්න ඕන. ඔය ආර්ය සත්‍ය හතර අපතුලින් අවබෝධ කරගත්ත දවසට තමයි අපිට මේ දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබෙන්නේ. ඔය ආර්ය සත්‍ය හතර පිළිබඳව බුදුරජාණන් වහන්සේ තුල තිබිච්ච අවබෝධය අදහා ගැනීම තමයි සද්ධාව කියන්නේ. මුලින්ම අපි මේ ආර්ය සත්‍ය හතර අවබෝධ කරන්න කලින් ඒ අවබෝධය ගැන අපේ හිත පහදින්න ඒක තමයි ඉස්සෙල්ලම දේ. අවබෝධ කරන්නේ ඉස්සෙල්ල කරපු කියපු දේ ගැන විශ්වාසයක් තියෙන එකයි මේ. ඒක තමයි සද්ධාව. දැන් ධර්මයේ සද්ධාව තෝරන්නේ මේමයි. සද්ධාති තථාගතස්ස බෝධි. තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම සද්ධාවයි. බෝධිය කියලා පාලියෙන් කියන්නේ අවබෝධයට. සාමාන්‍යයෙන් අපි බෝධි වහන්සේ කියලා කියනවනේ මේ පාසල් වල තියෙන බෝධි වහන්සේටනේ. හැබැයි ඉතින් මේ බුදුරජාණන් වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න සෙවණ දීපු නිසා හැබෑවට මේ ගහේනම බෝධි නෙමෙයි. මේ ගහේනම ඇසතු. බෝධිය කියන වචනේ තේරුම අවබෝධය කියන එක. එතකොට බුදුරජාණන් වහන්සේ තුල තිබිච්ච චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ගැන අපේ හිත පහදින්නවා. එතකොටයි ඒ තුලත් අතහැරීම දියුණු වෙන්නේ. දැන් බෝධිය හරියට තේරුම් ගත නැති කෙනා තුල උපදින්නේ බැඳීමයි. දැන් බලන්නකෝ. දැන් විජයශ්‍රී ජයසිරි මහා බෝධින් වහන්සේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ සියලු දේ අතහැරපු තැනනේ. ආශ්‍රමයන් ප්‍රහාණය කරලා රාග දේශ මොහ දුරු කරලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා සියලු දේ අතහැරපු තැන. එහෙනම් බෝසෙවණ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ අතහැරපු තැන. හැබැයි මේ යුගයේ ඉන්න ධර්මයේ දන් නැති බොහෝ දෙනෙක් සියලු දේට බැඳෙන්නේ බෝසෙවණදී. නේද? මට රස්සාවක් අරගස්සල දෙන්න මට කසාදයක් බඳවල දෙන්න මාව විභාග පාස් කරන්න කියලා බැඳෙන්නේ බෝසෙවණදී. මේ බුදුරජාණන් වහන්සේ සියලු දේ අතහැරපු තැන. නේද? අද ඉන්න මිනිස්සු ඔක්කොම කියලා බැඳෙන්නේ තැන. ඒ නිසා ඒකෙන් අපිට තේරෙනවා මිනිස්සු මේ බෝධිය කියන්නේ මොකද්ද කියලා තේරුම් අරන්නේ. බෝධිය කියලා කියන්නේ අතහරින තැන. ඒ නිසා බෝසෙවණකට ගිහිල්ලා අපි කල්පනා කරන්න ඕනේ අපිත් කොහොමද මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන දුකින් නිදහස් වෙන්නේ. ඉතින් බෝධි මහසතුමක් ළඟට ගිහිල්ලා ආශිර්වාදයක් ප්‍රාර්ථනා කළාට වරදක් නැහැ. පින් දහම් කළා, බෝධි වන්දනා කළා, පිනක් කළානේ. මං කියන අපි එහෙම අර ලාමකෝ බැඳෙන්න හොඳ නැහැ. අපි මේ සියලු දේ තුල දකින්න ඕන මේ ලැබෙන ආශිර්වාදය తాවකාලිකයි. ජීවිතයේ ස්ථිර ආරක්ෂාව තියෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම තුලින්මයි. එහෙම අපි කටයුතු කරන්න ඕනේ මේ බෝසෙවණක් ළඟට ගිහින් වන්දනා කරලා අපිට ආශිර්වාදයක් ලැබෙනවමයි. ඒක ස්ථිරයි.
හැබැයි ඉතින් එහෙම අපි අර පුතත් වෙන මට්ටමින් බැඳි බැඳි යන එකේ යම් වරදක් තියෙනවා. ඒක අපි තීරුම් අරගෙන හරියට අපි කරන්න ඕන. ඒ නිසා පින්වතුනි ඔන්න බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අපේ හිතේ ඇතිවෙන පැහැදීම තමයි සද්ධාව කියන්නේ. ඒ උන්වහන්සේගේ අවබෝධය දැන් අපි ඉගෙන ගන්නනේ. එතකොට අපිට ඔන්න උන්වහන්සේගේ අවබෝධය ගැන හිත පහදිනවා. ඒ සඳහා අපි බුදු ගුණ ඉගෙන ගන්න ඕනේ, ධර්මයේ ගුණ ඉගෙන ගන්න ඕනේ, සංඝ රත්නයේ ගුණ ඉගෙන ගන්න ඕනේ. ඉගෙනගෙන කාටවත් වෙනස් කරන්න බැරි පැහැදීමක් අපේ හදවතේ ඇති වෙන්න ඕන. ඒක තමයි නිවන් දකින්න අපිට තියෙන පළවෙනි සුදුසුකම. ධර්මයේ ගාථාවක් තියෙනවා. යේකේචි බුද්ධං සරණං ගතාසි. යම් කෙනෙක් අවබෝධයෙන්ම බුදුන් සරණ ගියා නම් නතේ ගමිස්සන්ති අපාය. යයි කවදාවත් අපාය උපදින්නේ. පහාය මානුසං දේහං. මේ මනුස්සකය අතහරිනවත් එක්කම දේවකායා පරිපූර්ණස්සන්ති. දිව්‍ය ලෝක ගිහිල්ලා උපදිනවා. බලන්නකොට බුදුන් සරණ ගිය කෙනෙකුට ජීවිතේ කොච්චර ආරක්ෂාවක්ද? අපේ ජීවිත අපිට වෙන කිසිම දෙයකින් ඒ ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. දැන් අපිට හිතෙන්නේ අපේ ජීවිතේට ලොකු ආරක්ෂාවක් තියෙයි, සපට ජීවත් වෙන්න පුළුවන් වෙයි, මේ වගේ දියුණු රටකට ඇවිදින්න ජීවත් වුණා. ඔබ හිතන්න තව පැයකින් අපි මැරෙනවා. මැරෙන වෙලාවේ ඔබ සීකරනවා මම මේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වුනේ. සීපලාට දිවි ලෝකයේද? මෙහෙම උපදී මෙරේතෙක් වෙලා. නේද? මැරෙන වෙලාවේ සීකරනවා මට ගියක් තියෙනවා. මම රස්සාවක් කළා බොහොම උසස් තනතුරක්. මට වාහන තිබුණා. මැරෙන වෙලාවේ සීපලාට දිවි ලෝකය මොකද? අපායෙන් යන්නේ. හැබැයි ඔබේ ජීවිතය ඔබ තිසරණය ගැන සද්ධාව දියුණු කරලා තිබුණොත් තව පැයකින් මැරෙද්දී ඔබට බුදුරජාණන් වහන්සේවත් මතක් වුණොත් අනුගාමී දිව්‍ය ලෝකෙකවත් යන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි අපේ ජීවිතයේ තියෙන ආරක්ෂාව තමයි සද්ධා සම්පත්තිය. බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, සංඝ රත්නයේ ගැන කාටවත් වෙනස් කරන්න බැරි පැහැදීමක් ඔබේ හිතේ ඇති කරගන්න. ඊළඟට දෙවනි ආරක්ෂාව තමයි සීල සම්පන්නිය. කයයි වචනයයි සංවර කිරීම. ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, වැරදි කාම සේවනයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම. හොඳට සීල රකින්න පින්වතුනි. මේ වගේ රටක ජීවත් වුණා අමාරුයි. හැබැයි ඔබ කොහොම හරි දිවි හිමියෙන් සීල රකින්න. ඒක තමයි ජීවිතයේ තියෙන දෙවනි ආරක්ෂාව. පොයේ දවසට කොහොම හරි අටසිල් රකින්න. පුළුවන් නම් දසසිල් රකින්න. ඒක තමයි ජීවිතයේ තියෙන රැකවරණය. බුදුරජාණන් වහන්සේ කාලේ සිල් රැක්කේ මෙහෙමයි. ඔවුන් එක සිල්වත් ගුණවත් භික්ෂුණියක් ගඟක බැහැලා නානකොට විශාල කිඹුලෙක් ඇවිදින් කකුල් දෙකෙන් අල්ලගත්තා. මේක දැක්ක ගොඩේ ඉඳලා තරුණ ළමේ පැන්න ගඟට බේරගන්න. පීනගෙන කිට්ටුවට එද්දී මේ භික්ෂුණිය කෑ ගහලා කියනවා, මම මහා නූප සම්පදාව ලැබපු දවසේ ඉඳලා දිවි හිමියෙන් සිල් රැකපු කෙනෙක්. කිසිම ආපත්‍යයකට පත් වෙච්චේ නැති කෙනෙක්. ඒ නිසා මගේ සීලයකට මට සැකයක් නැහැ. මම මැරුණත් නරක තැනක නම් යන්නේ නැහැ. මහා නූප සම්පදාව ලැබපු දවසේ ඉඳලා කිසිම පුරුෂේ මාව නියපොත්තකින්වත් ස්පර්ශ කළා නැහැ. ඒ බඳු පිරිසුදු සීලයක් මට තියෙන්නේ. ඒ නිසා මගේ සීලය මට වටිනවා. කිමුල මාව ගිල්ලක් කමක් නැහැ. මගේ ඇඟට නම් අත තියන්න එපා කිව්වා. බලන්න මේ කාලේ සිල් රැකලා තියෙන හැටිනේ. මේ කාලේ කිමුල අල්ලන්න ඕනේ නැහැ. බස් පිඟානක් දෙනවා කියන බුරු කීයක් කියයිද? රස්සාවේ පණිය වැඩි කරනවා කියලා කීයක් කියයිද? දරුවා හොඳ ඉස්කෝලේකට දාලා දෙනවා කියන බොරු කීයක් කියයිද? ඒ නිසා පින්වතුනි ළඟ හිතන්නේ නැතුව දුර බලන කෙනෙක් වෙන්න. මෙලෝ ගැන හිතන්නේ නැතුව පරලෝ ගැන හිතන කෙනෙක් වෙන්න. බොරුවක් කියලා බොරු ලිය කිවිලි හදලා දරුවා ඉස්කෝලේට නම් දා අවුරුදු 10 15 ඉස්කෝලේ යන්නේ මේ මැරිලීට අවුරුදු ලක්ෂ ගානක් පෙරේත ලෝකෙ දිමුටු කන්නේ බෑ. මේ අවුරුදු 10ක් ඉස්කෝලේ යන බොරු කියලා. ඒ නිසා පින්වතුනි දුර බලලා වැඩ කරන්න. පරලෝ ගැන හිතලා වැඩ කරන්න. බලන්නකෝ මේ වික්ෂුණිය කියපු කතාවනේ
කිඹුල මාව ගිල්ලක් කමක් නැහැ මගේ සීලිය මට වටිනවා මාව නම් අල්ලන්න එපා කිව්වා මෙහෙම කිව්වා පින්වතුනි කිඹුලත් අතෑරියා ඇයි ඒ ප්‍රකාශ කරපු වචනේ සත්‍යක්‍රියාවක් බවට පත් වුණා එයි යත්තක් මේ ප්‍රකාශ කරන්නේ එයා හැබෑවටම අවුරුදු ගාන පුරුදු කරපු දෙයි එහෙම දෙයක් ප්‍රකාශ කළොත් ඒකේ පිටක් ලැබෙනවායි ඒකට කියන්නේ ධර්මයේ දියුණු කරන කෙනා ධර්මයෙන්ම රැකෙනවා කියලානේ මේ කාලේ කිසි කෙනෙකුට පිටක් ලැබෙන්නේ නැත්තේයි බෝධි පූජාව තියන්නේ යන්නේත් බොරු කිය කිය නේද බෝසෙවනේ දෙපන්සිල් ගන්න ලෝකේ තියෙන ඔක්කොම ඉල්ලනවා එකක්වත් හම්බ වෙන්නේ ඇයි අඩු ගානේ බෝසෙවනකට ගිහිල්ලා සත්‍යක්‍රියාවක් කරන්න කාලයක් පුරුදු කරපු ගුණයක් තියෙන්නේ බෑ අඩු ගානේ මම අවුරුදු 5ක් සිල් රැක්කා ඒ සීලේ ආනිසංසයෙන් මට මෙන්න මේ දේ හරි ගස්සලා දෙන්න කියලානේ ආ විභාග පාක් කොල දෙන්න කියලා ඉල්ලුවට නම් කිසි වරදක් නැහැ ඒ හේතුව සකස් කළා යා ඵලේ ප්‍රාර්ථනා කරන්නේ අපි ඉගෙන ගන්න හේතුඵල ධර්මයක් ගැන නෙමෙයි එහෙම හේතුවක් නැතුව ඉමේ ඵල ලැබෙන්නේ නැහැ ඒ නිසා සත්‍යක්‍රියාවක් කරන්නත් සකස් කරපු හේතුවක් තියෙන්න ඕන කාලයක් පුරුදු කරපු ගුණයක් තියෙන්න ඕන ඒ නිසා ඔබේ ජීවිතේ පින්වතුනි ඔබ හොඳට සිල්වත් වෙන්න මේ රටේ ජීවත් වෙන ඔබට පාටි වලට යන්න වෙන්නේ මිනිස්සුව මත්පැන් පානය කරන්න නැතිකොට හිනාවේ දොස් කියයි නින්දා කරයි ලැජ්ජ කරයි නේ හැබැයි ඒ හිනාවේ ලැජ්ජ කරන කවුරුවත් ඔබ මැරෙන වෙලාවේ නැහැ නේද මැරෙන වෙලාවම රැස් කරපු අකුසලයේ පමණයි ඉතුරු වෙන්නේ ඒ නිසා ඕන කෙනෙක් හිනාවෙද්දී දොස් කියපු දෙන් මේ නින්දා කරපු දෙන් කිසි ප්‍රශ්නයක් නැහැ දිවිහිමියෙන් සිල් රකින්න හොඳට පන්සිල් රකින්න පොයට අටසිල් දසසිල් රකින්න ඔබේ ජීවිතයට ලොකු ආරක්ෂාවක් තියෙනවා. ඊළඟ කාරණාව තමයි දහම් දැනුවක් ඇති කර ගැනීම. ඉතින් මම දන්නවා මෙතනින් සියලු දෙනාම ඔබට දහම් පොතපත කියවන ධර්මයේ ඇසුරු කරන ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන පිරිස. ඒ නිසා මේ කතා කරන ධර්මයේ තුලින් ඔබට යම් වීරියක් අප්‍රමාදී බවක් ඇති වෙනවා නම් ඒ දේම ප්‍රමාණවත්. ඒ ධර්මයේ කතා කියවපු ඒ නිසා ඒ සියලු දෙනා ළඟම දහම් දැනුමක් තියෙනවා. ඒ දහම් දැනුම තව තව අලුත් කරගන්න, දහම් පොතපත කියවන්න, ධර්මයේ මතක තියාගන්න. ධර්මයේ මතක තියාගන්නේ මෙහෙමයි. ඉස්සෙල්ලාම ධර්මයේ අහන්න ඕන. ඒකට කියනවා සුතා කියලා. අහපු ධර්මයේ ධාරණය කරගන්න ඕන. ඒකට කියනවා දතා කියලා. ධාරණය කරගත්තු ධර්මයේ වචනින් පුරුදු කරන්න. වචසා පරිචිතා. ඊළඟට වචනින් පුරුදු කරපු ධර්මයේ මනසින් විමසන්න. මනසානුපෙක්කිත මනසින් විමසපු ධර්මය නුවණින් විමසලා මනසින් විමසපු ධර්මය තුලින් දුස්තිය පිරිසුදු කරගන්න ඕන ඒකට කියනවා දිට්ඨියා සුප්පටිමිද්ධා කියලා ධර්මය අහන්න ඕන මතක තියාගන්න ඕන වචනින් පුරුදු කරන්න ඕන නුවණින් විමසන්න ඕන ප්‍රඥාවෙන් අවබෝධ කරන්න ඕන ඒ නිසා අපේ ජීවිතේ ওই කාරණා පහ තුල තමයි අපිට හොඳට දහම් දැනුමක් ඇති වෙන්නේ. අපි කියෙව්වට විතරක් අපිට දහම් දැනුම නැත්තේ අමතක වෙන්නේ අපි නුවණින් විමසන්නේ නැති නිසා. අපි දහම් කරුණු කියවලා ඒ පොතේ තිබ්බක නුවණින් විමසලා ප්‍රඥාවෙන් අවබෝධ කරගත්තනම් අපිට ඒක ආයමතක වෙන්නේ නැහැ. එයා ප්‍රත්‍යක්ෂ කරගත්තනේ යම් දෙයක්නේ. එයා අත්දැක්කා. එතකොට එයාට කියවන ධර්මයේ කවදාවත් අමතක වෙන්නේ නැහැ. දැන් අපිට ධර්මයේ කොච්චර අහුවත් කියෙව්වත් අමතක වෙන්නේ නැහැ. අමතක වෙන්න හේතුව තමයි අපි ළඟ නුවණින් විමසීම නැහැ. නුවණින් විමසීම නැතිකොට අපිට ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. අවබෝධ නැතිකොට කියවන වෙලාවට මතකයි, අහන වෙලාවට මතකයි, අනිත් වෙලාවට අපේ හිතේ නැහැ. ඒ නිසා අපි ධර්මය හොඳට නුවණින් විමසන කෙනෙක් වෙන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි පින්වතුනි ඡාප. ඡා කියන්නේ ත්‍යාග සම්පත්තිය, දන් දීම. ඒකත් නිවන් දකින බොහොම වැදගත් එකක්. ඒක පොඩි දෙයක් කියෝ නෙවෙයි දානේ කියන්නේ. දැන් සමහර ඉන්නෝ මේ ගැඹුරු ධර්මයේ දැනගත්තට පස්සේ දානේ බොහොම හැලු කරනවා නේ. මේ පටිසමුපාදයේ දන්නාය ඊළඟට චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ඕනේ අපි විදර්ශනා කළා නම් අපි දම් පිටින් දින හරියන්නේ නැහැ කියලා මේ දානියත් තැල්ලු කරනවා සමහර. ඒම අඩු ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා නේ. උන්වහන්සේ ළඟට මුලින්ම එන ශ්‍රාවකයෙකුට ධර්ම දේශනා කරද්දී ධර්මයේ තියනවා උන්වහන්සේ ධර්ම දේශනා කරන්නේ අනුපිළිවෙල දහම් කතාවෙන්.
ඉස්සෙල්ලාම උන්වහන්සේ කියලා දෙන්නේ දානේ ගැන. ඊළඟට සීලේ ගැන. ඊළඟට දිවි ලෝකේ ගැන. ඊළඟට කාමී ආදීනෝ ගැන. ඊළඟට තමයි අතහැරීම ගැන කියලා දෙන්නේ. මේ ධර්මයේ විස්තර වෙන්නේ මෙහෙමයි. දාන කතා, සීල කතා, සග්ග කතා. ඊළඟට කාමාන ආදීනවාන කතා. කාමී ආදීනෝ ගැන කතා. ඊළඟ තමයි නෙක්ඛම් මේ ගැන කියලා දෙන්නේ. ඒ නිසා දානේ කියන එක පින්වතුනි දිවණ පිණිස උපකාර වෙනවාමයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දන් දීම නවතින්න ඕනේ. දන් දෙනෝ වගේම සිල් රකින්නත් ඕනේ. සිල් රකින්නෝ වගේම භාවනා කරන්නත් ඕනේ. විදර්ශනා ප්‍රඥාව දියුණු කරන්නත් ඕනේ. දන් දීම හැම වෙලේම විමුක්තියම අරමුණු කරන්න ඕනේ. ඒ නිසා අපේ ජීවිතේ පින්වතුනි දන් දෙන්න ඕන අතහරින්න ඕනමයි නිවන් දකින්න. අතහරින්නක ලේසි නෑ. ධර්මයේ තියෙන දානන්ත දානංච යුද්ධංච සමාන මාහු දානයක් දෙන එක යුද්ධයක් කරනවට වඩා අමාරු කිව්වා. කායික ශක්තියේ පිරිස් බලයේ අවියාවක් තියනවන යුද්ධ දිනන්න පුළුවන්. හැබැයි අඟ පුම්බගෙන හිටියයි කියලා හිතේ තියෙන තණ්හාව නැති වෙන්නේ. බෙල්ලට තුවක්කුවක් කියලා කියන්න බෑ ඔබේ හිතේ තියෙන තණ්හාව නැති කරපන් කියලා නේ. ඒව නැති වෙන්නේ ඒකට ලොකු වීරියක් තියෙන්න ඕන. ධර්මයේ මූලිකම සත්‍ය ඒ නිසා මේ ලෝකේ සියලු දෙනා සතුටු වෙන්නේ රැස් කරලා. දැන් ඔබත් මේ රටට ආපු මුල් කාලේ ධර්මයේ දන් නැති කාලේ සතුටුනේ රැස් කළා නෙමෙයි. දැන් ඔබ දන්නවා ධර්මයේ දන් නිසා සතුට තියෙන්නේ අතහැරීම තුලයි. අතහැරමයි අපි සතුටු වෙන්න ඕන. එහෙනම් මේ ලෝකේ ධර්මයේ දන්නක සියලු දෙනා රැස් කරව සතුටු වෙන අතරේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා අතහැරව සතුටු වෙනවා. තමන් ළඟ තියෙන දෙයක් තව කෙනෙකුට දීලා සතුට වෙනවා. ඒ සතුට කොච්චර නම් නිරාමස ප්‍රීතියක්ද? ඒ නිසා දෙන්න ලේසි නෑ අතහරින්න ඕන. අපි ළඟ තියෙන කැමති වටින දේ අපි දෙන්න ඕන. අපි ආස කරන්න යම් නේද? ඒ දේමයි අපි අතහරින්න ඕන. දැන් ලංකාවේ සමහරව අතහරිනවායි කියලා බොහෝ විට කරන්නේ මොකද්ද? තමන් පාවිච්චි කරන්නේ තමන් අකමැති දේ තව කෙනෙකුට දෙනවා. ගෙවල් වල පාවිච්චි කරන්නේ බඩු මුට්ටු අදින් නැති අඳුම් පළඳුම් මිනිස්සුන්ට බෙදනවා. බෙදලා කියනවා අපි මේ දානයක් දුන්නා. ඒකට කියන්නේ දානය නෙමෙයි ගෙවල් අස් කිරිල්ල කියලා. මේ ඒ නිසා දානය කියලා කියන්නේ තමන් කැමති දේ තව කෙනෙකුට දෙන එක. එහෙම දෙන්නයි මේ ලෝකේ අමාරු. ඒ නිසා අපේ ජීවිතයේ පින්වතුනි අපි හොඳට දානය පුරුදු කරන්න ඕන. අපි හිතමු ඔබ ළඟට කවුරු හරි ඇවිදින් ඇඳුමක් ඉල්ලනවා. ඔබට පුළුවන් ඔබ අඳින, වටින, කැමති ඇඳුම දෙන්න. එහෙම හිතක් හදා ගන්න පුළුවන් නම් ඔබ තුල දානය හොඳට දියුණු වෙනවා. දැන් ලංකාවේ වගේ දවසල අවුරුදු මාස තිබුණානේ. මම දන්නේ එක දොස්තර මහත්තයෙක්ගේ දරුවෝ දෙන්නේ අම්මයි තාත්තයි ඇඳුම් ගන්න කියලා සල්ලි දුන්නා. ඒ දරුවෝ දෙන්නේ ඇඳුම් වලින් පොත් පැන්සල් අරගෙන දුප්පත් ළමයින්ට බෙදලා දුන්නා. බලන්න කොහොමද පොඩි කාලේදී එහෙම අතාරින්න පුළුවන් නම් කොච්චර සතුටක්ද. දැන් අපේ ජීවිතේ පැඳුම් ගන්න ඔය කියන එක හැමදාම කරනවා නේද? ඔබට පුළුවන් නම් ඊළඟ අවුරුද්දේ ඇඳුම් ගන්න කියන වෙන් කරන ඇඳුමේ කාට හරි වෙන කෙනෙකුට ඇඳුමක් කරන් දෙන්න. අන්න දානේ. ඒක තමයි හැබැයි මත හැරීම. ඒ නිසා එහෙම අතාරින්න ලේසි නෑ නෙමෙයි. ඔබ ළඟට ඇවිදින් කවුරු හරි කෙනෙක් පාර යනකොට සල්ලි ඉල්ලනවා. අනේ කීයක් හරි දෙන්න කියලා නේ. ඔබට පුළුවන් ද ඔබට හිතක් තියනවද පර්ස් එක අරපු ගමන් අතට අහුවෙන පොලේ දෙන්න? එහෙම හිතක් තාම දියුණු වෙලා නැහැ නෙමෙයි. අපි තල්ලු කර කර හොයන්නේ පොඩිම පොලේ. මේ සියදත් දෙන එකනේ බුදුරජාණන් වහන්සේ වදාලා දානයක් දෙන එක යුද්ධයක් කරනවට වඩා අමාරුයි කියලා. ඒ නිසා අපේ ජීවිත අපි දානයක් පුරුදු කරන්න ඕන නිවන පිණිස. ඊළඟට අන් අය සිදු කරන දම්පින්කම් දිහා බලලා අපි සතුටු වෙන අය වෙන්න ඕන. මේ කාලෙ මිනිස්සුන්ට ඒකක් නැහැ. අවාසනාව කියලා. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ විසාකාව පූර්වාරාමය හදලා පූජා කළාම ඒක දිහා බලන් හිටපු එතුමියගේ සේවිකාව සියලු දෙනා දිවි ලෝකෙ ගියා. මේ යුගයේ ඉන්න මිනිස්සුන්ට එහෙමවත් පිනක් නැහැ. දැන් මිනිස්සුන්ගේ හිතේ තියෙන පිරීමත් එක්ක පින්කමෙන් දකින්නේ අනුපාඩුවයි. වැරද්දමයි මේ. දැන් පෞගි දවසල ලංකාවේ රුවන්වැලි සෑයට අටපිරිකර 15,000 පූජකලා ලොකු පින්කමක්.
ඒක දැකලා කොච්චර සතුටු වෙනවද මේ බුදුරජාණන් වහන්සේගේ දාන පාරමිතාව තවමත් මෙසු දන් දෙනවා අනේ සාම සතුටලා අනුමෝදන් වෙනවා. දැන් වැඩි පිළිසක් කරන්නේ ඒක නෙවෙයි. ඔය අට පිළි කර පහල් දාට ඊට පස්සේ මොකක්ද දැන් කරන්නේ නේ? මොන පිළිසිතද? ඒ අට පිළි කර පහල් දා රුවන්වැලිසෑය වලුම ගොඩ ගහලා ගිනි තිබ්බත් අපේ මොකද නේ? අපිට තියෙන පින අනුමෝදන් වෙන එක. ඒකට දක්ෂකම. ඒ නිසා පින්වතුනි අපි දක්ෂ වෙන්න ඕන පිනක් ගැන දැකලා සතුටු වෙන හිතක් හදාගන්න. මේ විදිහට අපේ හිතේ මේ දේවල් පුරුදු කිරීමත් එක්ක තමයි අපිට පින් කරන්න පුළුවන්. දැන් දේශනාව කරන එකතන කතාවක් සිකී බුදුරජාණන් වහන්සේ කාලේ ඔන්න උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේ පිට සහෝදරෙක් සිකණ්ඩවක රජ කෙනෙක්. ඒ රජුරෝ ධාතුන්වහන්සේල තැන්පත් කළ විශාල චෛත්‍යයක් හැදුවා. ඒ චෛත්‍ය වඳින්න ගියා සිටුවරයෙකුයි එතුමගේ ගෝලයෙකුයි සේවකයෙක්. ඉතින් අර සිටුවරයා මල් වට්ටි යටින් අරගෙන එක මල මල දැන් අර පේසාවලල්ල වටේ තියාගෙන යනවා. දැනකොට එක මලක් කුලකට මෙවට වැටුණා. අර සේවකයා මොකද කළේ? මේ මල ඇහිඳලා අර ස්වාමියාගේ අතට දීලාගෙන ස්වාමීනි මෙන්න ඔබ ඔබතුමා පූජා කරපු එක මලක් වැටුණයි කිව්වා කුලකට. එතකොට මේ ස්වාමියා කියනවා බිමට වැටිච්ච එක මට එපා ඔබ පූජා කරපන් කිව්වා. මේ මිනිහට දැන් මහවැරක් ලැබුණා වගේ. අර වැටිච්ච මල දෝත් බුදුන් කියලා වැඳගෙන චෛත්‍ය වටේ තුන් වතාවක් ප්‍රදෝෂ කරලා බුදු ගුණ සජ්ජායනා කරලා හරි ශ්‍රද්ධාවෙන් චෛත්‍යෙට පූජා කළා. එච්චර ජීවිතේ කරගන්න ලැබුණු මහා පින්කම. ටික දවසකින් මල කල්ප 30ක් සතර ආපායේ වැටුනේ නැහැ. දිව්‍ය ලෝකේ මනුෂ්‍ය ලෝකේ විතරයි ඉතුරුනේ. ගෞතම බුද්ධ ශාසනේ සුගන්ධිත කියන නමින් මහා රූප සම්පදාව ලැබලා රහත් වෙලා පිරිණුවම් පෑවා. මොකද්ද පින්න? බිමට වැටිච්ච මල පූජා කරපු එක. දැන් ඔබේ ජීවිතේ ඔබත් එක්ක කවුරු හරි මල් පූජා කරන්න ගිහිල්ලා වැටිච්ච එකක් දුන්නොත් ඔබ මොනවා කියයිද නේ? ඇහෙන්න බැන්නේ නැතත් හිතින් හරි බයිනවා මේ ගමට වැටිච්ච එකක් දුන්නා නේ කියලා. බලන්නකො මේ කාල මිනිස්සු අඩු ගානේ පින් කරන්නවත් දක්ෂ නැහැ නේ. මේ කල්පනා කරලා පින් කරන්න මං කිය ඒකටත් තියෙනවා යෝනිසෝ මනසිකාරයක්. හිත හදාගෙන පිනක් කරගන්න. ඒ කාලේ මිනිස්සු පින්වතුනි හිත හදාගෙන පින් කරන්න දක්ෂයි. මේ කාලේ මිනිස්සු දකින්නේම පින්කමක් කළත් අඩුමයි. වැරද්දමයි දකින්නේ. ඒ නිසා පින්වතුනි අපේ ජීවිතය අපි අපිත් පින් කරන්න ඕන අන් අය කරන පින්කම් දැකම සතුටු වෙන්න. අවසාන කාරණාව ප්‍රඥාව. ඒ ප්‍රඥාව නම් ඉබේ දියුණු වෙන්නේ නැහැ. ප්‍රඥාව දියුණු වෙන යෝනිසෝ මනසිකාරයේ ඕනේමයි. ඒ බුදුරජාණන් වහන්සේ වදාළේ පඤ්ඤා නරාණං රතන. මිනිසුන්ට දෙන වටිනාම මාණික්කය තමයි ප්‍රඥාව. පඤ්ඤාය අනුත්තරෝ ආභා. මිනිසුන්ට දෙන වටිනාම ආලෝකය තමයි ප්‍රඥාව. පඤ්ඤාය පරිසුජ්ජති. සත්වයා පිරිසුදු වෙන්නේ ප්‍රඥාවෙන්. දැන් අපිට තියෙන අපේ හොඳට වතුර නාලා සෙන් පවුඩර් දාලා සුදු ගඳුමක් කරනවා නම් පිරිසුදුයි කියලා. හැබැයි අපේ හිතේ රාග දේශ මොහොව තියෙනවා නම් අපි අපිරිසුදුයි. අපේ හිතේ තියෙන කෙලෙස් ප්‍රහාණය කරපු දවසට තමයි අපි පිරිසුදුවයි බවට පත් වෙන්නේ. ඒ නිසා ඒ සඳහා අපි මහන්සි ගන්න ඕන ප්‍රඥාවෙන් හිත පිරිසුදු කරන්න. ඒ සඳහා අපි ධර්මයේ නුවණින් විමසන්න. එහෙම නැතුව අපිට කෑම බීමෙන් පිරිසිදු වෙන්න බෑ. වතුර නාල පිරිසිදු වෙන්න බෑ. මේ උදේට දත්මදිනවා. හවස් වෙද්දි ගඳයි. මේ උදේට නානවා. හවස් වෙද්දි ගඳයි. මේ වැසිකිළිය නෝබෝදනවා. තව ටිකකින් ආයෙත් යනවා. එහෙම ශරීර අපිට තියෙන්නේ. මේ. ඒ නිසා මේ ශරීරයේ කවදාවත් අපිට පිරිසිදු කරලා අවසන් කරන්න බෑ. දැන් අපි අවුරුදු 30ක් විතර මේ පින්වතුන් ඊටත් වැඩිය දත් මැදලා තියෙනවා නාලා තියෙනවා නේ. දවස් දෙක තුනක් නුනා දත්වල දින්නක බලන්න. අර අවුරුදු 30 40ම නාපු එක වැඩක් නෑ. ඊව සගින් අපිට තියෙන්නේ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ කය පිරිසුදු කරන්න බෑ. ප්‍රඥාවෙන් හිත පිරිසුදු කරන්න මහසි ගන්න ඕනේ. දැන් බලන්න කැඳුමක් වුණත් නේ අල්මාරියේ තියෙන කන්සුවයි. ඇඟට දාපු ගම හොදන්නේ නැහැ.
ඒ කියන්නේ මේ ශරීරයේ පිරිසුදු එකක් අපිරිසුදු එකක් අපිරිසුදු එකක් මේකේ හොදන්න ඕනනේ ඒ නිසා අපිට තේරෙනවා මේ කය කියන්නේ අප විතර එකක්මයි හැබැයි අපිට පුළුවන් ධර්මයෙන් හිත පිරිසුදු කරන්න මේ කතාව කියලා ධර්ම දේශනාව අවසන් කරනවා බුදුරජාණන් වහන්සේ කාලේට 100ක් මේ 100 දවසක් උදේ පාන්දර පින්වතුනි වතුර නාලා නාලා දැන් හීතල වතුරෙන් පව හොදනවා පිරිසුදු වෙන්න. අදටත් ඉන්දියාවේ තියෙනවා මේලා කියලා උත්සවයක් තියෙනවා කුඹ මේලා කියලා. නැකතට පින්වතුනි ගංගා නම් ගඟේ කෝටි දෙකක් වතුරෙන් බහැල පව හොදනවා. සමහරු ගිවිලා මැරෙනවා. පෑගිලා මැරෙනවා. එතකොට හිතනවා දෙවියන් අතර උපන්නයි කියලා. ඒ නිසා ඒ වගේ මේ කාලෙත් හිටියා මේ වතුර නාල පුළුවන් පිරිසුදු වෙන්න කියලා හිතනවා. මොකද කොල්ලේ ඔන්න දැන් මේ 100 වතුර නාල නාල පව හොදලා දැන් වෙවුල වෙවුල ඉන්නවා ඉන්නකොට මෙතනින් බුදුරජාණන් වහන්සේ වඩිනවා වඩිනකොට 100 දැක්කා දැකලා ඔය 100 මොකද මේ වෙවුලන්නේ 100 කියන ස්වාමීනි මම මේ උදේ පාන්දර පව හේව්වා බුදුරජාණන් වහන්සේ අර 100 හේදුවේ කවුද කරපු පවුද 100 කියන ස්වාමීනි මම දවස ගානේ හොදනෝ මේ හේදුවේ ඊයේ මගේ අතින් වෙච්ච පව ටික ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවට කතා කරන ලස්ස 100කින් අහනවා 100 100 ඊයේ පවකලේ නැත්නම් අද හොදන්න දෙයක් නැහැ මේ 100ට තේරුණා හැබැයි මම පවන කර හිටියනම් මේක දුක් විඳින්න ඕනේ බුදුරජාණන් වහන්සේ වදාළ 100වම වෙවුල වෙල දුක් විඳින්න ඕනේ පවන කර ඉන්න කය සංවර කරගන්න වචනේ සංවර කරගන්න හිත සංවර කරගන්න කියලා උන්වහන්සේ සංවර කිරීම පිණිස පවතින ධර්මයේ දේශනා කළා. සිය ආගෙන හිටියා සිය සෝවාන් වුණා. බලන්නකොනේ සියලගේ යන යෝනිසෝ මනසිකාරයේ තිබිලා තියෙනවා. සිය නෙළුම් පොහොට්ටුවා. ඉරු එළිය වැටුණු ගමන් සිය මොකද උනේ? ප්‍රඥාමේ විකසතු වුණා. සිය හරුකුට්ටන් වෙච්ච නෙළුම් පොහොට්ටුවක් වුණා නම් මක් වේද? මම මේ උදේ පාන්දර හොඳ වැඩක් කළා මුන්නාගේ මූදල කොට බැන්න කියලා යයි යන්න ගස්සලා නේ 100 දරගත්ත මේ බැන්න නෙමෙයි ඇත්තයි කිව්වේ ඒ ඇත්ත බව අවබෝධ වුනේ 100 ළඟ යෝනිසෝ මනසිකාරයේ තිබ්බා ඒ නිසා පින්වතුනේ අපේ ජීවිතේ අපිට ප්‍රඥාව දිනු වෙන්නේ මේ ශ්‍රවණය කරන ධර්මය නුවණින් විමසන්න පටන් ගත්ත දවසට පමණයි ඒ නිසා මේ කාලෙ ඉන්න හැම දිනාම ධර්මයේ දන්නවා බොහෝ දෙනෙක් ධර්මයේ දන්නවා පස්සේ තියෙන්නේ ඒ ධර්මයේ ජීවිතයට කරප ගන්න දන්නයි බොහෝ බාටු ජීවිතය තුලින් හේතුඵල ධර්ම දකින්න මහන්සි ගන්නයි බොහෝ බාටු ඒ නිසා මේ පින්වත් පිරිස මේ උතුම් වූ ධර්මයේ ජීවිතයට කරපගෙන මේ ජීවිතය තුලදීම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සසල දුකින් පරිවෙන්න ඒ සඳහා ඔබ හැම දිනාටම මේ උතුම් ධර්ම දේශනාව උපකාරයක්ම වේවා කියලා අපි හදවතින්ම ආශිර්වාද කරනවා.